අයිබෝවන් වාද පිටිය සමග ඔබ අදත් සජීවීව සම්බන්ධ වෙන්නේ වාද විවාද සංවාද මතවාද ගගන වාද පිටිය සමග ඔබ සජීවීව සම්බන්ධ වෙන මොහොතේ අපි මාතෘකාවක් පෙර දැනුම් දීමක් කර තිබෙනවා එන අය දැනුම් දීලා තිබෙනවා අද දවසේ වාද පිටිය සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සම්බන්ධයෙන් අප අද දවසේ කතාබහට ලක් කරන්නේ ඉතින් කරුණාක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් සේවා කටයුතු 1967 ආරම්භ වෙන්න ඊට පෙර රත්මලාන භාවිතා වුණේ ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ විකල්ප ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ඉදිකිරීමේ අවශ්‍යතාවය අනුව චීන රජයේ සහනදායි ණය ක්‍රමය යටතේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිර්මාණය වෙනවා. ඒ අනුව 2009 දෙසැම්බර් 23 වෙනිදා ගිවිසුම් අත්සන් කොට 2013 මාර්තු මාස 18 වෙනිදා විවෘත වූ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ රටට තවත් බරක් වූවාද ඒ බර අපිට දරන්නට වූවාද ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇයි මේ ආකාරයට ලාභ නොලබන්නේ කියලා විමසීමට ගියා. එහිදී ඇතිවෙච්ච සිද්ධිදාමය ඔබට හොඳින් මතක ඇති. ඒ වගේම ආසන්න වශයෙන් මේ මාතෘකාව කතිකාවට යෙදෙන්න හේතුවක් වෙන මත්තල ඉන්දියාවට සමග ගිවිසුම් ගත කරන්නට මත්තල ඉන්දියාවේ සමාගමකට ලබා දෙන්නට ඉන්දියානු රජයත් එක්ක මැදිහත් වීමකින් කරගෙන යන්නට කියන කතාව පහුගිය දවස්වල කරලියේ පැන නැගුණු කතාවක්. ඉතින් අගමැතිතුමා කරපු ප්‍රකාශයක් එක්ක මේක යලි තහවුරු වුණා මේ ජනප්‍රිය මාතෘකාව. ඔව් මත්තලත් එහෙනම් ඉන්දියාවට දිගුකාලීන සම්බන්ධතාවයක් යටතේ පෞද්ගලිකාංශයත් ඒ වගේම රජයත් එක්කාසුචු ව්‍යාපාරයක් යටතේ මේ කරගෙන යනවා කියන කතාව තමයි දැන් කරලියේ තියෙන්නේ. ඒ එක්කම තමයි ඊයේ දවසේදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඔවුන්ගේ කාලය හදපු මත්තල බලන්නට යන්නේ. ඒ හින්දා මත්තල කතාබහට ලක්කලිතු මාතෘකාවක් වෙලා තියෙනවා දැන්. අපි කතා කරමු අද දවසේදී මේ පිළිබඳව. ඒ අනුව අපි ආරාධනා කරා ඊයේ දවසේ මේ චාරිකාවට සම්බන්ධ වෙච්ච මන්ත්‍රීවරුන් දෙපළකට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරමින් ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අපත් එක්ක සම්බන්ධ වෙනවා දවසේදී. ඒ කනක හේරත් මන්ත්‍රීතුමා අයිබෝන් ඔබව පිළිගන්නවා වාද පිටිය සඳහා දවසේදී. ඒ වගේම අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වෙනවා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වයේ නියෝජනය කරමින් අරොන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා අයිබෝන් ඔබව පිළිගන්නවා. ඒකම අද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සම්බන්ධ වන්නේ මේ ශේෂය සම්බන්ධයෙන් හොඳින් කතා කරන්නට වගේම දැනුමක් ඇති දෙපළක් මේ සම්බන්ධව. ඒ නිසා අපිට පුළුවන් වේවි මේ සාකච්ඡාව හරබරව වගේම බොහොම කරුණු ගණනාවක් සාකච්ඡාව ලක් කරමින් ඉදිරියට ගෙන යන්න. අපි අද ආරාධනා කරා සමාජ සුභ සාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා විදිහට දයා ගමගේ අමාත්‍යතුමාට සම්බන්ධ වෙන්නට ආයිබෝන් ඔබ පිළිගන්නෝ. ආයිබෝන් සුභ සන්ධ්‍යාවක් චතුර. ඒ වගේම ඉතින් එතුමාට ගුවන් ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් දැනුමක් තියෙනවා ප්‍රායෝගිකව අත්හදා බලලා තිබෙනවා කාලයක් තිස්සේ මේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් දැනුමක් තිබෙනවා ඒ නිසා එතුමා මේ පැහැදිලි කරાવી. ඒ වගේම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යතුමා අපිත් එක්ක සම්බන්ධ වෙනවා අශෝක් අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යතුමා ආයිබෝන් ඔබව පිළිගන්නවා. මුලින්ම හරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මම කැමතියි මේක ටිකක් අර සරල ප්‍රශ්නයකට ගිහිල්ලා එතනින් පටන් අරගෙන මීට වඩා අපි වැදගත් කාරණා කිහිපයකට යන්නට. එක පළවෙනිම සරල ප්‍රශ්නේ තමයි ඔබතුමන්ලගේ කාලේ ඒ කාලේ මත්තල ඇත්තටම මෙහෙම වෙන්නේ නැත්තේ ඇයි? මත්තල ලාභ ලබන්න ඕන නේද? ඇයි ගුවන් යානා එන්නේ නැත්තේ? නිකම් මේක පොඩි ගුවන් තොටුපළක් විතරක්ද? එහෙම නැත්නම් මේක ලොකුවට හැදුවට ගුවන් යානා ගෙන්න ගන්න බැයිද කියලා බලන්න එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් යනවා. ඔබතුමන්ලගේ ඒ පැත්තේ හිටපු දේශපාලඥයෝ බාධා එල්ල කරා දිගින් දිගටම. එහි යනකොට ඔවුන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කරන්න උත්සාහ දැරුවා. සෙල්ලම් පිස්තෝල අරන් ආවා අපිට මතකයි. හැබැයි ඊයේ එහෙම දෙයක් ඔබතුමන්ලා මේ නිරීක්ෂණ චාරිකාවේ ගියාට ඔබතුමන්ලට උනේ නැහැ. මේක විශේෂ සිදුවීමක් එක්තරා ආකාරයකින් බලනකොට ලොකු වෙනසක් නේද මේක ඒ කාලේ යදයි බලනකොට? ඇත්තටම චතුර මුනිම ස්තුතිවන්ත වෙනවා අද දෙරණ වාද පිටියත් එක්කලා මේ විදිහට එක්කාසු වෙන ලැබීම. ඒ වගේම තමයි මේ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් දැනුම තියෙන හතර දෙනෙක් මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ගැනත් මම හිතන්නේ සම්බන්ධ කිරීම ගැන දෙරණට මුනිම ස්තුතිවන්ත වෙන්න ඕන. ඔබතුමා අහපු ප්‍රශ්නයට පිළිතුරක් දෙනවා නම් එකක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මේ රටේ මහජන නියෝජිතයෙක් හැටියට නැත්නම් මන්ත්‍රීවරුන්ට මහජන නියෝජිතව හැටියට ඕනෑම දෙයක් ජනතාවගේ පැත්තෙන් සොයා බැලීම සඳහා ඒකේ අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාවට කවුරු හරි බාධා කරා නම් ඒක වැරදි. ඒක අපි පිළිගන්නවා. අපේ ආණ්ඩුව තුළ එහෙම දෙයක් ඒ දවස්වල සිද්ධ වෙනකොටත් අපි මේවා කතා කරා. අපි මේ වැරදි නම් වැරදි කියලා අපි කියනවා. හැබැයි චතුර දැන්
ඒ ගමනේ සහ ඊයේ ගිය ගමනේ මන්ත්‍රීවරු ගිය ගමනේ පොඩි වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි අපි ඇත්තටම ඊයේ මේ ගමන යන්න ප්‍රධානම හේතුව තමයි මේ මත්තල ගුවන්තොටුපළ විකිණීම කියන කාරණාව මුල් කරගෙන මේක විකුණන්න එපාය කියන පණිවිඩය දෙන්න රටේ මහ ජනතාව හරහා මේ ආණ්ඩුවට බලපෑමක් සිද්ධ කරන්න මේ මේ ප්‍රධාන ගුවන්තොටුපළ විකුණන්න එපයි කියන කාරණාවට සහ සොයා බැලීම සඳහා දැනට ගුවන්තොටුපළේ තත්ත්වය සොයා බැලීම. හැබැයි එදා අපිට මතකයි ඒ පාර්ලිමේන්තු කණ්ඩායම ඒ ගමන ගියේ චතුර සමහරක් වෙලාට අර ද්වේෂ සහගත විදිහට සමහරක් වෙලාට ආණ්ඩුව මොනව කරත් වැරදි. එහෙම නැත්නම් මේ කරපු දේ පිළිබඳව නිකන් ජනතාවට බොරු මතයක් පැතිරවීම නැත්නම් ඇතිකිරීම කියන කාරණාවට ගිහිල්ලා තමයි එහෙම කළේ. හැබැයි මම කිව්වා ඒ සිද්ධියේදී ඒ බාධා කිරීම සම්පූර්ණයෙන්ම වැරදි. ඒක අපි පිළිගන්නවා. මේ කාරණය ඔබතුම පැහැදිලි කියනද අපි විෂය කරුණු වල කිහිපයකට එමු. මේකදී ඔබතුමාලා කියනවා මේ විකිණීම කියන කාරණය පිළිබඳව මේක සාමාන්‍යයෙන් ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකක් කිව්වම කොහෙද මේක විකිණීමක් කියන එකක් තියෙන්නේ? කොතන එහෙම කොහොමද ඔබතුමා මේක විකිණීමක් ඉදිරියට අර්ථ ගන්නවන්නේ? මම ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තර දෙන ගමන් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න චතුර අපි දූපත් රාජ්‍යයක්. අපි දූපත් රාජ්‍යයකට තියෙන ලොකුම වටිනාකම තමයි අපේ අවට තියෙන මුහුද සහ මුහුදු තීරය. ඊළඟට ගත්තාම අපේ රටේ පිහිටීම දූපත් රාජ්‍යයක් හැටියට වුණත් අපේ රට පිහිටලා තියෙන්නේ මං හිතන්නේ ලෝක සිතියම ගත්තොත් මම හැමදාම කියන කාරණාවක් තමයි ලෝක සිතියම හරියටම මැද්දෙන් ඉරක් ඇන්දොත් ඒ මැද්දේ ඉරේ වගේ තමයි අපේ රට පිහිටලා තියෙන්නේ. අපේ රටේ පල්ලෙහාට ගත්තාම සප්තමහා සාගරය. ඊළඟට ගුවන් ගමන් ක්ෂේත්‍රය ගත්තාම ගුවන් ගමන් පත ගත්තාම ඒ ගුවන් ගමන් පත විශාල වශයෙන් පිහිටලා තියෙන ස්ථානයක තමයි ගෝලීය වශයෙන් අපේ රට පිහිටලා තියෙන්නේ. එතකොට අපි හැමදාමත් කිව්ව කාරණාවක් තමයි මේ රට දියුණු කරන්නට නම් සිංගප්පූරුව දියුණු කරා වගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය දියුණු කරා වගේ මේක නාවික වෙළඳ ගුවන් ක්ෂේත්‍ර කේන්ද්‍රස්ථානයක් කරන්න ඕනයි කියලා. එතකොට ඒ කේන්ද්‍රස්ථානයක් කරන්න ඕනේ කියන බලාපොරොත්තුවත් එක්කලා තමයි මේ ප්‍රදේශයේ මේ වරාය ඉදි වෙන්නේ මුලින්ම. මේ වරාය ඉදි වෙනකොට වරායත් එක්කලා සමගාමීව තමයි මේ ප්‍රදේශයේ මේ ගුවන්තොටුපළ ඉදි වෙන්නේ. මේ ගුවන්තොටුපළ හරහා එකක් තමයි මගී ප්‍රවාහණය කිරීම, භාණ්ඩ ප්‍රවාහණය කිරීම, ඒ වගේම තමයි අපි බලාපොරොත්තු විශාල කාරණාවක් තමයි මේ සංචාරක ව්‍යාපාරයට මේ ගුවන්තොටුපළ ඇඳා ගැනීම. එකක් තමයි සංචාරක ව්‍යාපාරය ගත්තාම අපේ ප්‍රදේශයේ අපේ රටේ දර්ශනීයම ප්‍රදේශයක් තමයි දකුණු සහ නැගෙනහිර පැත්ත. දැන් ගත්තාම පාස්කුඩා කල්කුඩා වගේ මුහුදු තීරය ඊළඟට නුවර එළියට මේක ළඟයි වැල්ලවායට වැල්ලවාය මේ ප්‍රදේශවලට මොනරාගල ගත්තාම අම්පාර මේ විදිහට ළඟයි මේ පැත්තෙන් ගත්තාම දකුණ ගාල්ල මාතර හම්බන්තොට සම්පූර්ණ මුහුදු තීරයත් එක්කලා රත්නපුරයට ළඟයි සම්පූර්ණයෙන්ම සංචාරක කලාපයක් හැටියට මේ ප්‍රදේශයේ දියුණු වීම සඳහා මේ ගුවන්තොටුපළ ඉදිකිරීම තුළින් අපි බලාපොරොත්තු වුණා. ඒ වගේම තමයි චතුර මේ කටුනායක ගුවන්තොටුපළේ තියෙන සීමිත ඉඩ ප්‍රමාණයත් එක්කලා අපි බලාපොරොත්තු වුණා මේක ඉංජිනේරු විද්‍යාලයක් විශේෂයෙන්ම අපි දන්නවා එයාක්‍රාෆ්ට් ඉංජිනියරින් කිව්වම අද ලෝකේ තියෙන දැඩිම ඉල්ලුමක් තියෙන රස්සාවක් වැඩිම වැටුමක් ලැබෙන ඉතින් ඒක අපි දන්නවා විශාල ඉල්ලුමක් තියෙනවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ මේ පුහුණු කරන අංශයට මේ අංශය විශාල වශයෙන් දියුණු කරන්නට ඒ ප්‍රදේශයේ ඒ ගුවන්තොටුපළ පාවිච්චි කරන්න අපි බලාපොරොත්තු තිබ්බේ. ඒ වගේම තමයි විශාල වශයෙන් දැන් ඉන්ධන පැත්තෙන් ගත්තාම අපි කටුනායකටත් වැඩිය සියලු පහසුකම් සහිත ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් කෝපරේෂන් එකම අපේම සංස්ථාවම සංස්ථාවේ සල්ලි දාලා විශාල පර්යන්තයක් එහෙම නැත්නම් ගබඩා සංකීර්ණයක් ඇති කරලා මේකෙන් යම්කිසි මුදලක් එතනට එන යානාවලින් යම්කිසි මුදලක් ලබා ගැනීම කියන කාරණාව තමයි තව කාරණාවක්. මම හිතුවා මොහොතක් දෙන්න මට වෙලා බලන්න. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව. ඊළඟට චතුර අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ ගුවන් නියමුව විශේෂ ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම තමයි මේ හැමදාම ගුවන් ගමනක් ගියාම නැත්තම් ගුවන් ගමනක් පිටින් පිටත් වෙලා ආයේ එනකොට අපිට හදිස්සි අවස්ථාවක් ඇති වුණොත්
කටුනායක ගුවන් තොටුපළ ඇරුණාම අපිට තිබිච්ච ළඟම ගුවන් තොටුපළ තමයි ඉන්දියාවේ ත්‍රිචුරාපල්ලි ගුවන් තොටුපළ. ත්‍රිචුරාපල්ලි ගුවන් තොටුපළට අපේ යානා ඕන තරම් බාලා තියෙන චතුර මේ දයාගමගේ මෙතුමා වුණත් දන්නවා. මේක හදිස්සි අවස්ථාවක් වුණත් දුක වර්ෂාවක් එහෙම නැත්නම් ගම් වතුරක් එහෙම නැත්නම් මොකක් හරි සුළඟක් සුලි සුළඟක් ඒ වගේ ඇති වෙච්ච අවස්ථාවක ළඟම තියෙන ත්‍රිචුරාපල්ලි ගුවන් තොටුපළට යනකොට අපි අමතර ඉන්ධන අරගෙන යන්න උනා. ඒ කියන්නේ අපේ ගුවන් යානා හැමදාමත් අමතර ඉන්ධන අරගෙන ගියා චතුර. ඒ වගේම තමයි ඉන්දියාවේ බානකොට ඒකට මුදලක් ගෙවන්න වෙනවා. මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ දෙවනි ජාත්‍යන්තර ගුවන් තොටුපළක අවශ්‍යතාවය දිගින් දිගටම තිබ්බා. මේ ගුවන් ක්ෂේත්‍රයේ ගැන දන්න සියලු දෙනා මේක ගැන දන්නවා. ඒ වගේම තමයි විශාල වශයෙන් මේ ගුවන් තොටුපළ ඉදි කරාට පස්සේ මේ ගුවන් තොටුපළ උඩින් ප්‍රයාසර කරන හැම යානාවක්ම මේ ගුවන් තොටුපළට යම්කිසි මුදලක් ගෙවන්න ඕන. ඉතින් මට මතක එක්සත් ජාතික පක්ෂය අවසාන කරන්න එක්සත් ජාතික පක්ෂයත් කුඩා වැව කියන ප්‍රදේශයේ වැල්ලවායේ ගිහිල්ල මුල් ගලක් තිබ්බා ගුවන් තොටුපළක් ඉදි කරන්න. දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළක් මේ රටට ඕනයි කියන කාරණාව මම හිතන හැම රජයක්ම පිළිගත්ත දෙයක්. හොඳයි, මෙහෙම ස්තුතියි අනුන් දෙක ප්‍රනාන්දු මන්ත්‍රීතුමා අදහස් දැක්වුවේ. අපි කතා කරන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ එහි එදා තත්වය අද තත්වය සහ අනාගතය පිළිබඳව. මෙහිදී මා උපුටා දක්වනවා මේ අවස්ථාවේදී අශෝක් කබේසිංහ නියෝජ්‍ය මන්ත්‍රීතුමා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ විකල්ප ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස මත්තල තෝරා ගැනීම සහ එහි මෙහෙයුම් කටයුතු සිදු කිරීම යන වාර්තාව එහි ඇඟවීමේ මේ කොටස කියනවා. ආදායම් ජනනය කරගත හැකි ප්‍රභවයන් හඳුනාගෙන නැතත් ඒවා සක්‍රීය තත්ත්වයට පත් කර ගැනීම කෙරෙහි කළමනාකාරීත්වය විසින් දක්වා ඇති අවධානය ප්‍රමාණවත් නොවන බව කියලා සහෝන් නිර්දේශ කීපයක් ඉදිරිපත් කරනවා. ඒ අනුව මේ ගුවන් තොටුපළ පාඩු ලබනවා කියන කතාව තමයි රජයක් විදිහට ඔබතුමාලා ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කරපු කතාව. හැබැයි මේ විගණකාධිපති දෙපාර්තමේන්තුවත් කියන්නේ මේවා අඳුනගෙන තියෙනවා සක්‍රීය තත්ත්වයට පත් කරගන්න කළමනාකාරීත්වය කටයුතු කළ නැහැ කියලා. මේක ඔබතුමාලා හදිසියෝ සක්‍රීය තත්ත්වයට ගන්න කටයුතු කරා නම් මෙහෙම ඉන්දියාවට දෙන්න ඕනේ නැහැ කියන තර්කෙම අනික් පැත්තට ගොඩනගන්න පුළුවන් නේද? චතුර, සක්‍රීය තත්ත්වයට පත් කරන්න මේකේ ගුවන් යානා එන්න ඕනේ, ජනතාව පැමිණෙන්න ඕනේ, ගුවන් යානාවල යන්න ජනතාව. ඒ වගේම ව්‍යාපාරයක් දියුණු තත්ත්වයට පත් කරන්න ගන්න ඕන ක්‍රියාමාර්ග අපේ දයගමගේ ඇමතුමා දන්නවා, කවුරුත් දන්නවා. සාමාන්‍ය කොපමණ ඒකට මුදලක් අවශ්‍ය වෙනවද මෙවැනි අලුත් ගුවන් තොටුපළක් සංවර්ධනය කරන්න කියලා. මේකේ චතුර, මම ජනතාවට දැනුවත් කරන්න ඕනේ මේ වර්තමාන තත්ත්වය පිළිබඳව. මම හිතන්නේ එහෙම කෙරුවොත් තමා මේක සාධාරණත්වයක් වෙන්නේ කියලා. මෙම ගුවන් තොටුපළ ගැන තීන්දුවක් ඇවිල්ලා තියෙන 2009 ඉඳි කරන්න. මම මේක වගකීමෙන් කියන්නේ මේ ගුවන් තොටුපළ ඉදිකරන ස්ථානය තෝරා ගැනීමේදී මේට ඉස්සෙල්ල එක්සත් ජාතික පක්ෂ රජයත් වැල්ලවායේ ගුවන් තොටුපළක් ඉදිරියට මෙතුමා කිව්වාගේ අරුන්දේ කිව්වාගේ අපිට ජාත්‍යන්තර දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළක අවශ්‍යතාවය තිබුණා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ එක්සත් ජාතික පක්ෂ රජය තමයි මුලින්ම ගුවන් තොටුපළක් ඉදිකරන්න ඕනේ කියලා තීන්දුවක් ගත්තේ. පසුව අපේ රජය පරාජයට පත් වුණාට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ඔයිට ඉස්සෙල්ල ඒ වීරවිල ඒ ස්ථාන යම් යම් ස්ථානත් හොයාගෙන මම සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමතිවරයා බවට පත් වුණාම මං සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ඇහුවා මේ පිළිබඳව ඔබතුමාලා සාක්ෂිදා වාර්තා හැදුවද, ඔබතුමාලා මේ පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා. මම ඒක මේ අවස්ථාවේදී රට ඉදිරියේ කියන්නේ නැහැ. මං සමහර අවස්ථාවල කිව්වා ඒ අවස්ථාවේදී රටේ තිබිච්ච ඒවකට තිබිච්ච පාලන අධිකාරියවන් විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියට පැවසුද්දී ඒක මං කෙලිප කියන්නේ නැහැ. මොකද ඒක ඒ තරම් බැරෑරුම් කරුණු රාශියක් කියලා තිබුණා. ඒ නිසා සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ මෙතනින් ටිකක් ඈත් වුණාලු. මේ ගැන ඒගොල්ලෝ එහෙම උච්චර උනන්දුවක් උනේ නැහැ කිව්වා. ඒක හින්දා ඒකට තව ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. කෙසේ නමුත් අපි දැක්ක වීරවිල ඒවකට අමාත්‍යවරයා චමල් රාජපක්ෂ මහත්තයාගේ උද්ඝෝෂණ ඒ උද්ඝෝෂණ ඇති වෙද්දී ඒවකට හිටිය පාලන අධිකාරියා නායකත්වයල් කියපු ඒවා. කෙසේ වෙතත් අන්තිමට අවසානයේ යම්කි ස්ථානය තෝරගෙන ඒ ස්ථානයේ ගුවන් තොටුපළක් හැදුවා. ඒ ගුවන් තොටුපළ හදද්දී ඒ ගුවන් තොටුපළක සාමාන්‍ය තත්ත්වය, ඔය පාරිසරික තත්ත්වය වන් ඒවා ගැන හොඳ හොයර හොයන්න ඕනේ. සාමාන්‍යයෙන් කටුනායක ගුවන් තොටුපළෙත් යම් යම් පාරිසරික තත්ත්ව තියෙනවා. දැන් කුරුල්ලෝ ගැන කතා කරනවා. පසුගිය කාලේ විතරක් ඒ ගුවන් යානා විශාල ප්‍රමාණයකට කුරුල්ලන්ගේ බලපෑම නිසා ඔවුන්ට අලාභහානි සිදු වෙලා තිබුණා. කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ ගුවන් තොටුපළ හදන්න 2010 ඩොලර් මිලියන 190ක් ණය ආරම්භ තියෙනවා චයිනා එක්සිම් බැංකුවේ. ඉන්පසුව
ඊට අමතරව ඒ සමාගමට චයිනා හබ කියන සමාගමට මේ ගුවන් තොටුපළ හදපු තව ඩොලර් මිලියන 39ක් අමතර වියදමක් ගිහිල්ලා තියෙනවා. ඒකත් තාම ගෙවිලා නැහැ. එතකොට ඊට අමතරව අපේ මේ රජයෙන් ලංකා රජයෙනුත් ඩොලර් මිලියන 19ක් යොදවලා තව සියල්ලම ඩොලර් මිලියන 252ක මුදලක් තමයි දැන් වර්තමාන ඩොලර් එක 100 ගාන 90 බලපුවාම කෝටි 4000ක වගේ මුදලක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක 2013 මාර්තු මාසේ විවෘත කළා. සාමාන්‍යයෙන් මේ ණය මුදලට චතුර වසර 5ක සහන කාලයක් දීලා තිබුණා. මේ සහන කාලේ ඉවර වෙන්නේ 2015. එතකොට ඒ කියන්නේ එතුමලාගේ රජයේ කාලේ සතයක්වත් මේකට ගෙවන්න ඕනේ නැහැ. මේ මේ ගිවිසුම අනුව 2015 ඉඳන් 2030 වෙනකම් වසර 15ක් මේ ණය මුදල ගෙවන්න ඕනේ. ඒක තමයි සත්‍යය. එතකොට දැන් තියෙන වර්තමාන තත්ත්වය අනුව මම සාමාන්‍යයෙන් පසුගිය වසරේ සාමාන්‍ය මාසික ආදායම බැලුවා. මාසික ආදායම 165යි. මාසික වියදම 2900යි. ඒ කියන්නේ කෝටි 29ක මාසික වියදමක් තියෙනවා. 165ක ආදායමක් එද්දි 1900 වියදමක්. හැබැයි වාර්ෂික අපේ මේ ණය වාරිකයේ බිලියන 1.7යි. ඒ කියන්නේ කෝටි 170ක් හෙවත් 117000යි. ඒතකොට 117000ක වාර්ෂික මේ ණය වාරිකය විපලියක් ගෙවන්න ඕනේ. මේ මාසික 165ක ආදායමක් ගිය අවස්ථරේ ඒ කියන්නේ සාමාන්‍ය ඒ රජේ අවුරුදු 12 මාස 12 ආදායම අරන් 12න් බෙදපුවාම එන සාමාන්‍ය ආදායම 1200 වියදමක් තියෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ මේක ඉදිරියට අරයි යෑම පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපි මම මේ පිළිබඳ සාකච්ඡා කළා ෆ්ලයි ඩුබයි ගුවන් යානය ඇවිල්ලා තිබුණා. ඒගොල්ලන්ගෙත් ඉල්ලීමක් තිබුණා ඒගොල්ලන්ට මේ ගුවන් ගමන් සීමා කරන්න ඕනේ කියලා. ඒක වෙනම කතාවක්. ඒක අපි කැබිනට් මණ්ඩලයට දාලා අනුමත කරගත්තා. ග්‍රීෂ්ම ඍතුවේ ඒගොල්ලෝ ගුවන් ගමන් නතර කරලා නැවත සීත ඍතුවේ ගුවන් ගමන් ආරම්භ කරන්න තීන්දුව කරලා තිබුණා. ඒ කියන්නේ මගින් ගිය අවුරුද්දේ එක දවසකට 13යි 15 අතර ප්‍රමාණයක් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ විශාල මෙහෙම තත්ත්වයක්. ඉතින් මම මේ පිළිබඳ විදේශ රැකියා අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරලා වැඩපිළිවෙලකුත් සාකච්ඡා ගන්න බෑ කතා කළා. මේ ගුවන් තොටුපළ සක්‍රීය තත්ත්වයට පත් කරගන්නේ කෙසේද කියලා. මෙහෙම තියෙද්දි ජාත්‍යන්තර ගුවන් සේවා අධිකාරිය ICAO ඉන්ටර්නැෂනල් සිවිල් ඒවිෂන් ඕර්ගනයිසේෂන් එකෙන් ඔතොරිටි එකෙන් ඒකෙන් අපිට යම් යම් ප්‍රශ්න ඇති කියන මත මේක ජාත්‍යන්තර ගුවන් තොටුපළ බවට දිගට පවත්වාගෙන යෑම පිළිබඳව. ඉතින් කෙසේ වෙතත් අපි ලෝකයේ රටවල් එක්ක මේ විශේෂයෙන්ම ටෙන්ඩර් කැඳවීමක් කළා ඒකාබද්ධ ව්‍යාපාරයක් විදියට. මේක විකිණීමක් නෙමෙයි. මම ඉදිරි වෙලාවේදී මම ඒක ගැන කියන්න. ඉතින් අපි මේ ව්‍යාපාර ඒකාබද්ධ ව්‍යාපාරයක් විදිහට මේක කරගෙන යන්න අපි ටෙන්ඩර් කැඳෙව්වා. වෙබ්සයිට් වල දැම්මා. මේකෙදි ඉල්ලීම් 6ක් තිබුණා. මේ ඉල්ලීම් 6න් අපිට පිළිගත හැකි ඉල්ලීමක් තිබුණේ ඉන්දියාවෙන් පමණයි. ඉන්දියන් රජයෙන් ඒ ඉල්ලීමත් එක්ක අපි සාකච්ඡාවට කීපයක් පැවැත්තුවා. අපි මේක රජයේ තක්සේරුකරු ලවා තක්සේරු කෙරෙව්වා. ඒ රජයේ තක්සේරුගේ තක්සේරුව ඩොලර් මිලියන 325ක් පමණ ආවා. හැබැයි ඒ ඉන්දියන් රජයත් එක්ක සාකච්ඡාක ඉන්දියන් රජය ඒ තක්සේරුවට කැමති වුණේ නැහැ. ඒක ඒගොල්ලෝ පිළිගන්න බෑ කිව්වා. ඉතින් ඒ හින්දා අපි ඒ සාකච්ඡාව අපි කිව්වා අපිට මේක කොහොමවත්ම මේක ඒ විදිහට කරන්න බෑ. අපේ තක්සේරුවට ඒක එන්න ඕනේ කියලා. අන්තිමට සාකච්ඡාවට කීපයෙන් පස්සේ පසුගිය සතියේ ඉන්දියන් රජයත් සිවිල් ගුවන් සේවා අධිකාරියත් ඉන්දියාවේ ඉන්දියන් රජයත් පැමිණිලා ඒ තක්සේරුවට කැමති වුණා. ඉන්පසුව තමයි මේ අපි මේ ගිවිසුමක් පිළිබඳව කතා කරලා කොහොමද මේ ව්‍යාපාරය අපි කරන්නේ කියලා. එතකොට මේකෙදි තියෙන අපිට වාසිදායක තත්ත්වය තමයි දැනට ඒගොල්ලෝ ඒ තක්සේරුවෙන් 70%ක මුදලක් අපිට ලබා දෙන්නත් ඒ ව්‍යාපාර හවුල් ව්‍යාපාරයක් කරද්දී ඔවුන්ට 70%කුත් අපේ රජයට 30%කුත් ලැබෙන පරිදි මේ ගිවිසුම සකස් කරන්න අපි තීන්දුව කරා. ඒ වගේම මේ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කරන්න ව්‍යාපාරික සැලැස්ම ඒ ව්‍යාපාරික සැලැස්මත් අපි දෙකොල්ල එකතු වෙලා ඒගොල්ලෝ ව්‍යාපාරික සැලැස්මත් දීලා තියෙනවා. අපේ අදහසුත් අරන් ඒක හදාන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙහිදී අපිට තියෙන වාසිය තමයි මේ දැනට මේ තියෙන පාඩුව. දැන් දැනට මාසිකට කෝටි 28ක විතර පාඩුව 1200ක විතර පාඩුවක් තියෙනවා. මේ පාඩුව මේ ගිවිසුම දැන් අපි මේ ගිවිසුම තාම හදමින් පවතිනවා. මේක කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලය අනුමත කෙරුවට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තමයි අපි මේ අවසන් කරන්නේ. අවසන් කෙරුවට පස්සේ මේ මුදල 170 අපිට ලැබෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 225ක් පමණ. එතනින් පස්සේ මේක ලාභ ලබන තත්ත්වයක් පත් කරන්න ලාභ ලබන තත්ත්වයක් පත් ගන්න අපි අවුරුදු 5ක කාලයක් දීලා තියෙනවා. ඒ කාලය තුල ලාභ ලබන තත්ත්වයට පත් වෙන්න ඕනේ. ඒ ලාභ අලාභයක් වෙනවනම් අතට මේ කියන්න ඕනේ අලාභයක් වෙනවනම් ඒ අලාභයේ 70%ක් ඒගොල්ලෝ දරන්න ඕනේ.
අපි දැන් 100ක් අලා දරන අලාභය ඒ ගිවිසුමෙන් පස්සේ 170ක් ඒගොල්ලෝ දරන්න ඕනේ. හැබැයි අවුරුදු 5කට පස්සේ ඒගොල්ලෝ ලාභ ලබන තත්ත්වයකට ගන්න ඕනේ. හැබැයි අවුරුදු 5කට පස්සේ ලාභ ලබන තත්ත්වයට ගත්තේ නැත්නම් චතුර ඒ අලාභයක් වෙනවා නම් ඒ අලාභය සම්පූර්ණයෙන් ඒගොල්ලෝ දරන්න ඕනේ. 170 පමණක් නෙමෙයි. එහෙම තමයි අපි මේ ගිවිසුම එළඹෙන්න හදන්නේ. එතකොට ඒ කියන්නේ මේ ගිවිසුමෙන් පස්සේ ලාභයක් ලැබෙන එක අපිට 130ක් වෙනවා. අලාභය ලැබෙන එක අපිට සම්පූර්ණ අලාභය දරන්න වෙන්නේ නැහැ. 170 දරන්න වෙන්නේ. අවුරුදු 5කටත් පස්සේ අලාභ ලැබනවා නම් සමස්ත අලාභය මේගොල්ලෝ දරන්න ඕනේ. අපි 130 දරන්නෙත් නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයක මේක යම් කිසි කාල සීමාවක් නම් කළා තියෙනවද චීන වරාය සම්බන්ධව වරාය වගේ. අපි අවුරුදු 40ක කාල සීමාවකට යන්නේ. අවුරුදු 40ක් තුල හැබැයි අවුරුදු 5කට ගියත් අලාභ ලැබනවා නම් සම්පූර්ණ අලාභය ඒගොල්ලෝ දරන්න ඕනේ. ඒ විදිහට තමයි අපි මේ ගිවිසුම එළඹෙන්නේ යන්නේ. තාම ගිවිසුම එළඹිලා නැහැ. ගිවිසුම අත්සන් කළා නැහැ. අපි කතා කරමු මේ සම්බන්ධව. ඉතින් විවිධ විශ්ලේෂකයෝ විවිධ කතා කියනවා. අපි දැක්ක ඉන්දියානු විශ්ලේෂකයන්ගේ කතා මේක උපාය මාර්ගික තැනක් විදිහට තබා ගැනීම වැදගත් කියලා තවත් සමහරු කියනවා. ඉන්දියාවට ඉතින් අපි කතා කරමු මේ ගැන. දයාගමගේ අමාත්‍යතුමත් කනගේ රත්මන්ත්‍රීතුමත් අදහස් දක්වන සූදානම් මේ විරාමයෙන් අමතක අපි යලිත් වදපිටිය සමග සජීවීව එකතු වෙන්නේ අපි මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිළිබඳව කතා කරමින් හිටියේ. නිසි ශක්්‍යතා අධ්‍යන වාර්තාවක් නොමැතිවීම පිළිබඳව කතා බහ කළ අශෝක අබේසිංහ නියෝජ්‍ය මන්ත්‍රීතුමා. කනකේරත් මන්ත්‍රීතුමා, මේකේ ලොකුම ප්‍රශ්නය තමයි මත්තල කියපු ගමන් කතා බහට ලක් කරන්නේ කුරුල්ලෝ. කුරුල්ලෝ පහර දීම්, කුරුල්ලොන් වැදීම් ඇති වෙච්ච භයානක තත්ත්වය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාසිට අපි දැක්ක ෆ්ලයි ඩුබායි ගුවන් යානාවලටත් මේ අනතුරට මුහුණ පාන්නට සිදු වුණා. මේක ආරම්භයේදීම ඔබතුමාලා කාලේ ඇති වුණාම කියපු කතාව තමයි ඕනම ගුවන් තොටුපළක මේ ආකාරයෙන් කුරුල්ලෝ මර්ධනය කරන්න සාමාන්‍ය ගමේ ඒගොල්ලෝ කියන විදිහට කුරුළු ගොයාලා හඳුන්වන පිරිසක් ඉන්නවා. ඉතින් මේ අය මේ මර්ධනය කිරීම කරනවා කියලා. ඉතින් එතකොට දැන් එහෙම කිව්වත් මේ අය අනතුරු දිගටම සිද්ධ වුණා. දැන් ඇත්තටම නිසි ශක්්‍යතා අධ්‍යයනයකින් තොරව හැදුවා කියන එක නොවේද මේකේ තේරුම? මොකද කුරුල්ලෝ ඉන්න තැනක කුරුල්ලන් ගමන් පතේක මාර්ගයක මේක විවෘත වීමක් කියන එක නෙමෙයිද? ඔව් චතුර, මේ ඇත්තටම මෙතුමා දන්නේ නැතුව ඇති. මෙතුමා කිව්වා සිවිල් ගුවන් සේවා අධිකාරියේ මේකට සම්බන්ධ වුණ නැහැ කියලා. නමුත් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් සම්බන්ධ වෙනවා කියන්නේ මේක සංවර්ධනය කරන්න එහෙමත් නැත්නම් නව හදන්න නෙමෙයි. නමුත් ඒවා බලා ගන්න. එතකොට ඔය කාල වකවානුව වෙද්දී ඔබතුමා දන්නේ නැතුණාට මම සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරියෙක් හැටියට කටයුතු කරා. ඉතින් අපි දන්නවා මේකේ ශක්තිතා වාර්තාවක් හදලා තියෙන ඔබතුමාට හම් වෙලා නැතු ඇති. ඒක ඕනනම් අපිට උනත් ගෙනහැලා දෙන්න පුළුවන්. නෑ 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 නෑ, ඒක ඔබතුමා කිව්වේ වාර්තාවක් නැහැ කියලානේ. දැන් මේක මුලින්ම අපි ආරම්භ කරන්න හදන්නේ වීරවිල ගුවන් තොටුපළක් හැටියට. වීරවිල දැන් තියෙන ගුවන් හමුදාවේ ගුවන් තොටුපළ ගාව තමයි ආරම්භ කරන්න බලාපොරොත්තු වුනේ. ඉතින් ඔතනදී ශක්තිතා වාර්තාව වගේම විශේෂයෙන්ම පරිසරවේදීන්ගේ ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඒකේ තමයි උද්ඝෝෂණය අර පාරට බැහැලා, ගොවියෝ පාරට බැහැලා ඇති වුනේ. ඉතින් අපි ඒක ඒ අවස්ථාවේදී නවත්තලා ඊට පස්සේ තමයි මේ ස්ථානය හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඕනෑම දැන් මෙතුමා චතුරහපු කාරණේ තමයි බර්ඩ් ස්ට්‍රයික් එහෙමත් නැත්නම් කුරුල්ලෝ වදින එක. ඉතින් ඕනෑම ගුවන් තොටුපළක තියෙන ලොකුම ගැටලුවක් තමයි බර්ඩ් ස්ට්‍රයික් කියන එක. ඊළඟට දැන් බැලුවොත් එහෙම කටුනායක ගුවන් තොටුපළේ අප්‍රේල් මාසේ ඔබතුමා හොයලා බලන්න, අප්‍රේල් මාසේ කීයක් බර්ඩ් ස්ට්‍රයික් වෙලා තියෙනවද කියලා කිව්වොත් ඒක 68ක් ඒ මාසයේ තුලදී පමණක්. ඒක නිසා මේක මේ මත්තල ගුවන් තොටුපළට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. එතකොට අවසාන වශයෙන් ඔබතුමන්ලා ෆ්ලයි ඩුබායි එක නැවත්තුව එක හේතුවක් තමයි බර්ඩ් ස්ට්‍රයික් එක. එමත් නැත්නම් කුරුල්ල වැදෙනක් කියලා. නමුත් මේ ෆ්ලයි ඩුබායි යන ගුවන් තොටුපළවල් අතර මීට වඩා වැඩියෙන් මේ ගුවන් තොටුපළ නැමෙයි, මේට වඩා දහගුණයක් වැඩි අසමාරා කියන අප්‍රිකාවේ තියෙන ගුවන් තොටුපළේ බර්ඩ් ස්ට්‍රයික් තියෙනවා. ඉතින් ඒක එක හේතුවක් පමණයි. මම නම් දකින්නේ චතුර මේක මෙම ගුවන් තොටුපළ 2015 අපේ ආණ්ඩුව පෙරදුනාට පස්සේ මේ රජයේ බලයට පත් වුණ දවසේ ඉඳලා අවශ්‍යතාවයේ තිබ්බේ මේක වහලා දාලා මේක වී ටික එතෙන්ට ගෙනහල්ලා ඒ වී ටික ගබඩා කරලා මේක වහලා දාලා ඒක තුලින් මේක වැරදි ආයෝජනයක් කියන එක මුළු රටටම පෙන්වන්න, ජනතාවට පෙන්වන්න. දැන් ඒක තමයි ඒකේ අපිට මට පෙන්වන්න පුළුවන් සිද්ධි. ඒක තමයි දිගටම කරගෙන ඇවිල්ලා තියෙන. දැන් බැලුවොත් එහෙම මේ ගුවන් තොටුපළේ අපේ 2000
දෙදස් දාහතර ඉඳම් බලාගෙන ගියාපුහම ආදායම දෙදස් දාහතරට වඩා දෙදස් පහලේ අඩුයි. ද සාමාන්‍යයෙන් ඒක දෙදස් දහතුනට වඩා දෙදස් දාහතර වැඩි වෙනවා. ඊළඟට දෙදස් පහලවේදී ඒක තවත් වැඩි වෙන්න ඕනේ. නමුත් ඒක අනිත් පැත්තට ගිහිලා තියෙන දෙදස් පහලවේදී ආදායම රුපියල් මිලියන 70කට බැහැලා තියෙනවා. 136 ඉඳලා 70කට බැහැලා. 2016 වෙද්දී 49ට තවත් බැහැලා තියෙනවා. ඉතින් මේක තමයි ඇත්ත தত্ত্বය. මේක මෙම ගුවන් තොටුපළ මේක අසාර්ථක ගුවන් තොටුපළක් කියන එක මේ රජය විසින් එදා 2015 සිට ඒ කියන්න පණිවිඩේ තමයි දෙන්න හැදුවේ. ඔබතුමා ඊයේ ඔබතුමා පැවතිච්ච මාධ්‍ය හමුවේදී ඔබතුමා මේ ගිහිල්ලා කරපු පාලන ප්‍රකාශය මට මතකයි කියන බිලියන 4ක ලාභයක් ලැබලා තිබෙනවා කියදේ. ඔව් ඒක තමයි මම ඊළඟට කියන්න යන කාරණේ. දැන් මේ ගුවන් තොටුපළ මේක අයත් වෙන්නේ එයාපෝට් ඒවියේෂන් එමත් නැත්නම් ගුවන් ශ්‍රී ලංකා ගුවන් සමාගම එයාපෝට් ඒවියේෂන් කියන අපගේ ගුවන් තොටුපළ සේවා සමාගම ගුවන් සේවා සමාගමට. ඉතින් මේ ගුවන් සේවා සමාගම කටුනායක සහ මේ රත්මලාන ඇතුළු මේ මේ ගුවන් තොටුපළ සියල්ලක් අයිති වෙන්නේ. ඉතින් මේකේ අවසාන වශයෙන් මේක සමාගමක් හැටියට අවසාන ලාභය මේ කියන මේ අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යතුමා කියපු ඒ සියලුම වියදම් ගිහිල්ලා ණය වාරික ගෙවලා ඒ සියල්ලක් ඉවර කරලා බිලියන 4.3ක ලාභයක් තියෙනවා. ඔබතුමා දන්නවා ඊට 2016 වෙද්දී 3.8ක් බිලියන මුළු ගුවන් තොටුපළ ගුවන් සේවා සමාගමේ අවසාන ලාභය. ඒ කියන්නේ මේ මත්තල ඔබතුමා කියපු එක හරි. ඒකේ අලාභයක් තියෙනවා හරි. ආදායම 136 වියදම තියෙනවා මිලියන 2228ක්. ඒ කියන්නේ 2014 දී. හරි ඒක හරි. නමුත් අවසාන වශයෙන් සමාගමක් හැටියට මේකේ වාරික ගෙවලා ණය ගෙවලා අවසානයේ 2017 වෙද්දී ලාභය 4.5 බිලියන 4.1 මේ කටුකාවක් ගුවන් තොටුපළ ලාභයි. ඒකෙන් තමයි අපි ණය ගෙවන්නේ. අනිවාර්යයෙන් ඒක තමයි කියන්නේ. එකම සමාගම යටතේ අවස්ථාව දෙන්න. මේකේ මම කියන්නේ ඔබතුමා කියන විදිහට මත්තල ගුවන් තොටුපළ අලාභයක් තියෙනවා. ඒක මම කිව්වනේ. නමුත් අවසානයේ මේ සමාගමක් හැටියට මේකේ ලාභයක් තියෙනවා. මේ මට කියන්න ණය වාරික ගෙවලා ණය වාරික ඔබතුමා කියන ණය වාරික ගෙවලා අවසානයේ මේකේ ලාභයක් තියෙනවා. ඒ පමණක් නෙමෙයි. එදා මම පාර්ලිමේන්තුවේ ඔබතුමාට කිව්වා මීට වඩා වැඩි ලාභයක් මේ ගුවන් තොටුපළ නිසා උපයනවා. හරිද? ඒක කතාව ඇත්තනේ. ඒ ගුවන් තොටුපළ නිසා ඒ ලාභය උපයන්නේ කොහොමද? මේක අර ඕවර්ෆ්ලයින් කියන ගුවන්ෙන් උඩින් යන කිසිම ගුවන් තොටුපළට කිසිම ගුවන් යානයක් ගොඩබස්සන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම නැතුව මාසෙකට මිලියන 150ක ලාභයක් ලබනවා. හරිද? ඒකේ මම ගාන ඒකේ මම ප්‍රමාණය එකෙන් එකට කියන්න. ඔබතුමාට අවස්ථාවේ තියෙනවා. මම දැන් කතා කරන්න බැහැ නේ දැන් ඔය මගේ අවස්ථාව ඔබතුමා ඔබතුමා ඒකට උත්තර දෙන්න. හරිද? 2013 දී 27500ක් එකෙන් උඩින් ගියේ කර ඕෆ්ලයි කියන එකෙන් ගියේ එක 2016 වෙද්දී 35500ක් දක්වා ගිහිල්ලා තියෙනවා. මාසෙකට මිලියන 150ක් දක්වා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක ඇත්තරම ASL එකේ වැඩිම මුදල් ප්‍රමාණයක් හොයන් 124ක් ඒරොනොටිකල් චාර්ජස් කියන එකෙන් 124ක් හම් වෙන්නේ මේ ඕෆ්ලයි කියන එකෙන්. ඒකෙන් උත් මත්තල ගුවන් තොටුපළෙන් තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. දැන් ඔබතුමා සමහරක් වෙලාවට දැකලා ඇති අපේ මත්තල ගුවන් තොටුපළ නිසා අපිට ඒ ප්‍රමාණය දැන් බැලුවොත් එහෙම මේක සමීප සටහනක් ගන්න මේ ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපළ. එතකොට අපිට තියෙන ඒ ඒරොනොටිකල් මේ අර කලාපය එහෙම නැත්නම් ෆ්ලයිට් ඉන්ෆෝමේෂන් රේන්ජ් එක රීජන් එක ඒක තියෙන ඕස්ට්‍රේලියාව ළඟට යනකම්ම ඒක තියෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන් මේ මත්තල ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම තුළින් අලුතෙන් ගුවන් තොටුපළක් ඇතිවීම තුළින් කොළඹ ගුවන් තොටුපළ පැත්ත නැමෙයි නමුත් ඕස්ට්‍රේලියාවට යන බොහෝම ගුවන් යාන මේ උඩින් යන්නේ ඕවර්ෆ්ලයි කියන එකේ. ඉතින් ඒ නිසා ඒ තුලින් එක ෆ්ලයිට් එකකට අර වැඩි ඒකේ තියෙන MTOW කියන එකේ තියෙන වේට් එක අනුව තමයි ගෙවන්නේ. ඉතින් එකම එකකට $250 ගානේ ලැබෙනවා. ඉතින් අඩුම තරමේ දවසකට 30ක් ලැබෙනවා. ඉතින් ඒකෙන් තමයි වැඩිම ලාභයක් ලබන්නේ. ඒ නිසා මේක අපිට අලාභයක් කියන එකත් මේක අපිට වැඩක් නැති ගුවන් තොටුපළක් කියන එක ඒක බොරුවක් කියන එක මේ අවස්ථාවේ කියනවා.
විශේෂයෙන් මං අහන්න මං අහන්න මේ මෙතුමා ඒකට උත්තර දෙන්න අහන්න ඕනේ කාරණේ තමයි අපිට දැන් අද මේ ගුවන් තොටුපළ පාඩුවේ කියනවානේ තව වසර 10ක 9ක් ගෙවන්න තියෙනවා 15ක් තියෙනවා වසර 2028 දක්වානේ 2015 ඉඳන් 30 දක්වා දැන් අවුරුදු 3ක් ගෙවලා තව 27ක් ගෙවන්න තියෙනවා තව 13ක් ගෙවන්න තියෙනවා හරි අපි කියන්නේ දැන් මේක දැන් මේ දැන් අපිට කරන්න බෑ කියනවා හරි අපිට කරන්න බැරි තව ආයෝජන කරන්න අවශ්‍යතාවයක් නැහැනේ මේ ගුවන් තොටුපළ මුදල් ඉතින් ඇයි අපි ඉන්දියාවට ලබා දෙන්නේ ඉන්දියාවට වෙනත් සමාගමකට ලබා දීලා මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් මේකේ තියෙන ලොකුම ගැටලුව මේ කුරුල්ලන්ගේ හොඳයි සෑහෙන කාලයක් ගිහින් අපි ඊළඟ වටේදී කතා කරමු මේ ගැන ඔබතුමාට බෙහෙවින් ස්තුතියි මේ දයගමගේ අමාත්‍යතුමා මේ 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 ව්‍යාපෘතියත් එක්කම මේකේ කියලා තිබිච්ච තව දේවල් තියෙනවා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව පැවැතුණු ආයෝජන ශේෂ්ඨ මේවා රැකියා උත්පාදනය කිරීම පුහුණු පාසල් ගුවන් සේවා පුහුණු පාසල් ගුවන් යාන නඩත්තුව අලුත් වැඩියාවන් සිදු කරන අංශ මේ අනාදී වශයෙන් ගත්තම අදාළ පහසුකම් ඇති කරලා මේ ආශ්‍රිතව වෙනත් පර්යන්ත නිර්මාණය කළා මේ ගමට රස්සාවල් ඇති කරන්න මෙවැනි වැඩපිළිවෙළ යෝජනාවල් තිබිලා තියෙනවා ඔබතුමා සිවිල් සමාජ සුබසාධනා ප්‍රාථමික කර්මාන්ත මන්ත්‍රය විදිහට මේකේ යම් කිසි අපිට දෙයක් නිෂ්පාදනයක් අපනයනය කරන්න අලුත් රැකියා අවස්ථාවන් ඇති කරන්න හොඳ අවස්ථාවක් නොවේද මේක සංවර්ධනය කළා අපි යටතේම තියා ගැනීම කියන ප්‍රශ්න ඔබතුමාට යොමු කරනවා චතුර දැන් මේ අපේ අරුන්දිත මන්ත්‍රීතුමත් කනක හිරත් මන්ත්‍රීතුමත් කතා කරපු දේවල් දිහා අහන් ඉන්නකොට මම ඒ ගැන ඇත්තටම කනගාටු වෙනවා මොකද එක එක්කෙනාට තියෙන දැනුම අනුව එක එක්කෙනාට පේන විදිහට සමහරවිට ඒක කල්පනා කරනවා දැන් අපි ළිඳක් ඇතුලේ ගත්තොත් එහෙම ඒ ළිඳ ඇතුලේ ඉන්න ගෙම්බෙක් ගත්තොත් ඒ ගෙම්බට පේන්නේ ළිඳ ඇතුලේ තියෙන පරිසරය විතරයි මොකද ළිඳ එළියට ගිහිල්ලා ඉවරලා ඒ බල්ල පරිසරයක් යට තේරෙන්නේ නැහැ දැන් ඇත්තටම 2002දී එක්සත් ජාතික පක්ෂයේ රජය ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ විශේෂයෙන්ම එතුමාගේ සැලැස්මක් අනුව තමයි හම්බන්තොට වරාය ඊළඟට ගුවන් අපිට ගුවන් තොටුපළක් ජාත්‍යන්තර තවත් එකක් අවශ්‍යයි එතකොට මේක ඒ විද්වතුන් යෝජනා කරේ මේ තැන් දෙකක් එකක් තමයි හිඟුරක්ගොඩ අනිත් එක මේ පැත්තෙන් දානවන වැල්ලවාය. ඒකට හේතුවක් තිබුණා. මොකද අපේ සාමාන්‍ය දේශගුණික මේ තත්ත්වය බලනකොට හැමතිස්සෙම අපේ දේශගුණික තත්ත්වය ආයහපත් වෙනකොට එතකොට කටුනායක දේශගුණික තත්ත්වයයි කුග්ගල වීරවිල ඒ දේශගුණික තත්ත්වය ගොඩක් දුරට එක හා සමානයි. එතකොට වැල්ලවායට යනකොට මේ දේශගුණික තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස් වෙනවා. ඊළාට අනිත් පැත්තෙන් හිඟුරක් කොට ගත්තොත් එහෙම ඊට වඩා හාත්පසින්ම වෙනස්. එතකොට ගුවන් යානාවක් සම්පතිස්සෙම එනකොට ඒ ගුවන් යානාවේ තෙල් වැඩිපුර අරගෙන එන්න ඕනේ හදිස්සියේ කටුනායක ගුවන් තොටුපළේ බාන්න බැරි වුණොත් එහෙම ඒගොල්ලන් ළඟම තියෙන ගුවන් තොටුපළ ඉන්දියාවේ ඒ ටියුටිකුරි වගේ ගුවන් තොටුපළකට ඒගොල්ලන්ට යන්න වෙනවා. එතකොට මෙතනදී අපිට තව දෙවෙනි ගුවන් තොටුපළක් තියෙනවා නම් එතකොට එතනදී ලෑන් කරන්න පුළුවන්. එතකොට අර ගුවන් යානාවේ වැඩිපුර ඒගොල්ලෝ ගහගෙන ඉන්න ඕනේ තෙල් ප්‍රමාණය ගහගෙන ඉන්න ඕනේ නැහැ. ඒක අඩුවෙන් ගහගෙන ඉන්න පුළුවන්. එතකොට අපි රජයක් හැටියට ඒ මුදල අපිට ඉතුරු කරන්න අපි ආයෝජනය කරනවා නම් ඒක ඊටාම උපායශීලී විදියට කරන්න ඕනේ. මේකට හේතුව ආණ්ඩුවට අයිති තවත් ගුවන් තොටුපළක් ඇදුවයි කියලා ඉවර වෙලා ගුවන් යානාවලින් මේ මුදල අපිට අය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක පුද්ගලික කවුරු හරි ගුවන් තොටුපළක් ඇදුවොත් එහෙම එතකොට ඒ පුද්ගලික ගුවන් තොටුපළට කියන්න පුළුවන් ගුවන් යානාවලට ඒ ඒ ඕගොල්ලෝ ඒ තෙල් ටික ඉතුරු කරගන්නවා නම් ඒකෙන් කොටසක් ඉන්ෂුරන්ස් එකට අපිට ගෙවන්න කියලා ඉවර වෙලා. ඒක උපාය මාර්ගිකව ඒක හැමනම් කරන්න ඕනේ. දැන් එතකොට මෙතන වුණේ මේක එදා රජයේ හිටපු අපේ මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්තොත් එimhe එතුමට ඒ හම්බන්තොට දිස්ත්‍රික්කේ ඇතුළට මේ ඔක්කොම ගේන්න ඕන වුණා. ඒ කියන්නේ කොළඹ නගරයට වඩා විශාල නගරයක් හම්බන්තොට හදන්න ඒක
වෙනම අමුතු සිහිනයක් ඇති වුණා. ඒක නිසා හම්බන්තොට විශාල වශයෙන් මේ ඔක්කොම ලුකුම සම්මන්ත්‍රණ ශාලා ක්‍රිකට් පිටි මේවා ඔක්කොම හැදුවා. එතකොට ඒක කිසිම සැලැස්මක් තිබුණ නැහැ, ව්‍යාපාරික සැලැස්මක් තිබුණ නැහැ කොහොමද මේ මුදල හම්බ කරන්න කියලා. දැන් අපේ මේ අශෝක මන්ත්‍රීතුමා පැහැදිලිව පෙන්නුවා දැන් කොච්චර අපි ගෙවන්න ඕනේද. ඒ කියන්නේ අවුරුදු පහකට පස්සේ දැන් රාජපක්ෂ ආණ්ඩුව පළවෙනි අවුරුදු පහේ සත පහක්වත් ගෙව්වේ නැහැ. ඒතකොට 2015 පස්සේ තමයි මේවා ගෙවන්න ඕනේ. මේ 2015 ඉතින් තමයි මේ කෙටි කාලීන ණය ඔක්කොම ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒකට ඒක නිසා තමයි මේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මැතිවරණයකට ගියේ. දැන් අපි ගණන් හදලා බලන්නකෝ. හරියටම ගත්තොත් එීම බිලියන 17ක්. බිලියන 17ක්. ඒ කියන්නේ මිලියන 17000ක් කියලා කියන්නේ වසරකට ගෙවන්න ඕන ගාණ අපේ පොහොර සහනාධාරයේ රටනම දෙන පොහොර සහනාධාරයේ භාගයක්. එතකොට මේ ගුවන් යාන මේ තොටුපළ වෙනුවෙන් අපි ගෙවන්න ඕනේ වාරිකයයි පොලියයි. එතකොට කවුද මේ කම්කරුවෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දොස්තර මහත්තෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, නීතිඥයෙක් වෙන්න පුළුවන්. ඔබ තමුන්නාන්සේලා හැම කෙනෙක්ම වැඩ කරන ජනතාව හැටියට ගන්න පඩියෙන් මුදලක් මේ කටුනායක මේ මත්තල ගුවන්තොටුපළ වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙනවා. හම්බන්තොට වරාය වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට දැන් මේවේ ගිවිසුම් අස්සම් කරලා තියෙන්නේ. දැන් හම්බන්තොට වරාය ගිවිසුම් අස්සම් කරලා තියෙන්නේ මේක අපිට ගෙවන්න බැරි වුණොත් එීම වරාය සින්න වෙනවා මේ චීන රජයට. එතකොට මේ වරාය සින්න වෙන වළක්ක ගන්න අපි මොකද්ද කරේ? අවසන් තප්පර. අපි මේක බද්දකට බදු ගිනිසුමකට ඒක වෙනස් කරගත්තා. දැන් කොළඹ ගත්තොත් දැන් කොළඹත් ගෝල් ෆේස් එක ඉස්සරහා පෝට් සිටි එක වික්කා. එතකොට මේක සින්නක් කර දුන්නා. අපි ඒක නවත්තලා අපි කොහොම හරි කරලි ඉවරලා ඒකත් අපි නැවත බද්දකට යටත් කරගත්තා. එතකොට මේ වගේ ඒ ගත්ත වැරදි තීරණ අපිට එකපාරටම අපි ආණ්ඩුවක් වෙනස් කරුණා. අපි මේ ඒ ආණ්ඩුව ගිහිල්ලා අපි අලුත් ආණ්ඩුවක් පත් වුණේ කියලා ඉවර වෙලා රටක් හැටියට අස්සම් කරපු ගිවිසුම් අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒවා අපි උපායශීලීව අද වෙනස්කම් කරගෙන ඉවර වෙලා අද මේ තත්ත්වයට යන්තම් ගෙනල්ලා තියෙනවා. කාලයවසන් මෙහෙම සුති මේ අපි කතා කරන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇත්තම ඵලදායි ලෙස ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනවද, එන කාට හරි දෙනවද? ඒක ඉන්දියාවත් එක්ක ගිවිසුමකට තාම ගිවිසුම් ගතවීමක් නැහැ. නමුත් ගිවිසුම් ගත වෙලා ඉදිරියට ගෙන රජය බලාපොරොත්තු එහෙම වෙයිද? අපි කතා කරන්නේ ඒ ගැන. දෙවන වටේ සංවාදශීලී වටේ අපිට ප්‍රශ්න විමසගෙන ඉදිරියට යන්නට පුළුවන්. මොහොතක් දෙන්න ඉස්සෙල්ලා යලිත් කෙටි විරාමයකට යමු. යලිත් ඔබ වාද පිටියේ රැඳෙන්නේ අපි කතා කරපු කාරණාවන් යලිත් විමසාගෙන ඉදිරියට යන්න පුළුවන්, ප්‍රශ්න අහගන්න පුළුවන් මේ වටේ සංවාදශීලී වටේ. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා, දැන් මේකේ කිව්වට වඩා වැඩි ගාණක් වියදම් වෙලා තියෙනවා. එතකොට දැන් මේ ගාණත් එක්ක මාසික ආදායම 165ක වගේ මුදලක් තියෙන. එතකොට කොහොමද මෙච්චර ණයක් ගිවාගෙන ඇත්තටම ගුවන්තොටුපළක් නඩත්තු කරගෙන යන්නේ? චතුර මම අහන්න කැමති අපේ අමාත්‍යතුමන්ලගෙන් දැන් මේගොල්ලෝ මේ ආණ්ඩුව ගන්නකොට මේ ගුවන්තොටුපළ පාඩු ලබන ගුවන්තොටුපළක් හැටියට තමයි මේගොල්ලෝ දකින්නේ. හැබැයි මේගොල්ලෝ දැන් මේ දෙදරාම පිළිගන්නවා අපිට දෙවෙනි ජාත්‍යන්තර ගුවන්තොටුපළක අවශ්‍යතාවය. එතකොට දෙවෙනි ජාත්‍යන්තර ගුවන්තොටුපළක් අද ඉදි වෙලා තියෙනවා. වැරදි තැනක. නෑ වැරදි තැනක නෙමෙයි. අන්න ඒතර තමයි තියෙන ප්‍රශ්නේ. ගරු තියෙනවා. ඒක අපි පිළිගන්නවා. නෑ මම අවශ්‍යයි. නමුත් ඔබතුමා වැරදි තැනක කියලා මම ඔබතුමා පෙරලා ප්‍රශ්න කරනවා. ඔබතුමා කොහොමද කියන්නේ උතර වැරදි තැනක් කියලා? ඒක තමයි මේ ශක්්‍යතා වාර්තා තියෙනවනේ. ඒ වාර්තා ඔබතුමා අධ්‍යයනය කරන්නේ ඔබතුමාට කිසිම තැනක ඒ අද ඔබතුමා ඒ සක්ෂතා වාර්තාත් එක්කලා අපි කතා කරමු. ඒක කිසිම තැනක කියලා නැහැ මේ තැන වැරදි කියලා. වීරවිල හදන්න ගිය වෙලාවේ ආව ප්‍රශ්න තමයි එකක් වාරි මාර්ග ප්‍රශ්න ආවා. එකක් තමයි ඒ පාරිසරික ප්‍රශ්න ආවා. මේ ප්‍රදේශයේ මේ සම්පූර්ණයෙන්ම ලඳු කැලෑ සහිත ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය. ඇයි මෙතුමලා හඳුනාගත්තු වැල්ලවායට නොගියේ මේක? නෑ එතන ප්‍රශ්නයක් තිබ්බා. වැල්ලවායේ කුඩා වැව කියන ප්‍රදේශයේ සම්බන්ධයෙන් ගත්තාම එන්නේ එතර ප්‍රශ්නයක් තිබ්බා. එතර එකක් තමයි ඒ ළඟම කඳුකරය.
සම්පූර්ණයෙන්ම වැල්ලවායත් එක්ක එහා පැත්ත කඳුකරය දැන් ඇල්ල ප්‍රදේශයේ වැල්ලවාය ගත්තාම ඒ කඳුකරය ඉතින් එකක් ඒ වගේ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ කවදාහරි දවසක තව තවත් දියුණු කරන්න ඕන ඔබතුමා නියෝජ්‍ය ඇමතිවරයා හැටියට ඔව් මං හිතනවා ලෝකේ අනිත් රටවල් වල අපේ මේ ටුවරිසම් වල හිටියා ඔව් සෑහෙන ගිල්ල තියෙනවා ඒතර නේපාලෙත් ගුවන්තොටු පොළ තියෙන තැන අපි අරගත්තොත් ඊළඟට අපි හොංකොන්ග් වල හොංකොන්ග් වල දැන් අලුත් ගුවන්තොටු පොළ නෙවෙයි ඊට ඉස්සෙල්ලා ගුවන්තොටු පොළ සම්පූර්ණ ගොඩනැගිලි මැදින් ගෙනල්ලා ලෑන්ඩ් කරන්නේ එයාක්‍රාෆ්ට්ස් එතකොට ප්‍රධාන කාරණාවක් තමයි අර ගුවන් තොටුපළේ තිබිච්ච ප්‍රශ්න ගුවන් නියමුවන්ට තිබිච්ච හැමදාම ගැටලුවක් තමයි ගුවන් නියමුවෝ ඒක ඕක දකින්නේ හොංකොන්ග් වලට යන එක දකින්නේ ඒගොල්ලන්ගේ අර අපි ගත්ත ප්‍රැක්ටිකල් ටෙස්ට් එක උපරිම තැන හැටියටද සාමාන්‍ය ගත්තාම එතන ලෑන්ඩ් කරනවා කියන්නේ ඒක නිකන් ඒ අයගේ ප්‍රධානම දෙයක් හැටියට ඒගොල්ල අවදානම් සහිත ප්‍රධානම දෙයක් හැටියට තමයි දකින්නේ ඒ ගුවන් තොටුපළ ඉස්සල දෙවිච්ච ඒක නිසා තමයි ඒගොල්ලෝ හොංකොන්ග් වල දෙවෙනි ගුවන් තොටුපළ ඉදි කරන්න වෙන තැනක මේ ගුවන් තොටුපළ ඉදි කිරීමේදී මෙතන නදු කැලෑ සහිත ප්‍රදේශයක් මේ ප්‍රදේශයේ යවට කිසිම දෙයක් තිබෙන්නේ ඒ වගේම තමයි අර මම මුලින් කිව්ව කාරණා සේරම හේතු වුණා සංචාරක ව්‍යාපාරය ඊට සේරමට වැඩි මෙතන චතුර අපි මේ යහපැතක හදපු වරාය හේතු වුණා වරායයි ගුවන් තොටුපළයි මේ ප්‍රදේශයේ ගත්තාම සම්පූර්ණයෙන්ම වෙළඳ කලාපයක් ගුවන් කලාපයක් ඊළඟට ගත්තාම මේ නාවික කලාපයක් හැටියට මුළු ප්‍රදේශෙම දියුණු කිරීම අනික ද්වේෂ සාධකත්ව හිතන්න එපා හම්බන්තොට කියන්නේ අපේ රටේ කැරල්ල ඇති වෙනකොට 7189 දවැන්තම තරුණ පිරිසක් සංහාරයට ලක්වෙච්ච ප්‍රදේශයක් විශාල විදියට දියුණුවක් නැතුව තිබිච්ච දකුණ ගත්තාම දකුණට දියුණුවක් කිසිම ආණ්ඩුවකින් දකුණට දියුණු කරේ නැහැ. ඉතින් ඒක නිසා මේ මහින්ද මහත්තයාගේ මේ සිද්ධියක් අදාළ කරගෙන නෙමෙයි දකුණට මෙතනට යන්නේ එකක් තමයි මේ ප්‍රදේශයට දියුණුව වුණ. ඉතින් මම කියන්නේ ඔව් ප්‍රශ්නෙකට එන්න හැදුවේ ඔව් දැන් අපි කතා කරන්නේ දැන් ඒක තෝරගත් එක හරි වැරදි හරි මොකක් කර දැන් මේක හැදිලා ඉවරයිනේ ඔව් ඒක දැන් මේක ලාභ ලබන්න තත්වෙට ගේන්න ඕන නිකන් තියනවා එතකොට ඇයි ඔබතුමාලා මේක ඉන්දියාවට හරි කාට හරි දීලා 170%ක් ලාභ ලබනකොට ලාභ ගන්න පාඩු ළමකට පාඩුව ගන්න කියන යෝජනාවට අකමැති නෑ ඒකම තමයි ප්‍රශ්නේ මම අහන්න කැමතියි මේ මගේ ප්‍රශ්නේ මම අහගෙන යනකොට තමයි ඔබතුමා අරකම අතු කරේ මෙතුමා මේ ප්‍රශ්නේ අතු කරේ මේ ආණ්ඩුව එනකොට මේක අපි හැදුවට පස්සේ අපි මේක හැදුවා. අපි මේ ගුවන් තොටුපළ හැදුවා. මේගොල්ලෝ එනකොට මේගොල්ලෝ දන්නවා මේක පාඩු ලබනවායි කියලා. හැබැයි අපේ ආණ්ඩුවේ අවසාන කාලෙදී අපි යෝජනා කර අපේ ආණ්ඩුවට මේ ගුවන් තොටුපළ අපි හැදුවා. දැන් මේ ගුවන් තොටුපළ අපි මාකට් කරන්න ඕන. නිකන් අර දවුන්නාංශ කිව්වා මේ ගුවන් යානා එන්න ඕන මේකට මගින් එන්න ඕන නිකන් ඉඳලා මගින් එන්නේ නැහැ. නිකන් ඉඳලා ගුවන් යානා එන්නේ නැහැ මේක මාකට් කරන්න ඕන සිංගප්පූරුව කරේ ඒක තමයි සිංගප්පූරුව ඩුබායි එක්කලා තරඟකාරීත්වයකට ගියා ඩුබායි අතුරාන පස්සේ ඩුබායි අනිත් රටවල් එක්කලා තරඟකාරීත්වයකට ගියා අපි මේක මාකට් කරන්න ඕන මේකට ගුවන් යානා ගෙන්න ගන්න ඕන මේකට වෙළඳ කිවිසුම් ගැනද ගුවන් යානාත් එක්කලා ගුවන් යානා සමාගම් එක්කලා කතා කරලා මෙතනට මේවා ගෙන්න ගන්න ඕන මම ආණ්ඩ කැමති මගේ ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුව මේක පාඩුයි කියලා විකුණන தത്വයට ගෙනාව ආරෙන්න මේ ගුවන් තොටුපළ දියුණු කරන්න කිසිම දෙයක් කරාද කියලා මම අහන්න කැමති කිසිම දෙයක් කරේ මම උත්තර දෙන්නද මගේ වෙලාවයි ඔයාගේ උත්තර වෙලාවයි නෑ ඔයාලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔය ප්‍රශ්නයක් යමු තමයි මේක මම මොකද මේක මෙතුමලාගේ ආණ්ඩුව කාලේ මෙතුමලා මේක කරන්න ගියේ දේ මම දන්නවා දැන් මේක කරන්න කියන්න මට ටිකක් වෙලාවක් ඕනේ මෙතුමලා මේක හරි ඔතවාගේ අවස්ථාවද කියන්න ඕනේ දැන් මගේ වෙලාවකට මම සෑහෙන බාධා වුණා මේ ගුවන් තොටුපළ සම්පූර්ණම අකර්මන්නේ නැත්තම් අකාර්යක්ෂම ගුවන් තොටුපළක් හැටියට නම් කරලා තමයි ගිහිල්ලා වීටික දැම්මේ සම්පූර්ණම වැරදි ක්‍රියාවක් මම දන්නවා තමුන්නාන්සලා දෙපළම මේ ක්‍රියාව අනුමත කරන්නේ මේ මම ඒක තමුන්නාන්සලා හිත දන්නවා තමුන්නාන්සලා මේ කරපු දේ අන්තිම වැරදි දේ මොකද්ද කරේ කාගෝ විලේජ් එකට ගිහිල්ලා මේ වීටික දැම්මේ චතුර සම්පූර්ණයෙන්ම ලෝකෙට පෙන්නවා මේ ගුවන් තොටුපළ ඒ මොකද්ද කරේ ඒ ද්වේෂ සහගතව ඒ ආව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරපු දේ වැරදි කියලා පෙන්නන්න රටට පෙන්නන්න ලෝකෙට පෙන්නන්න කියලා මේක වීඩියෝ දැම්මා ඊළඟට ගත්තා මේ කාගෝ විලේජ් එකේ නේ කාගෝ විලේජ් එක වැරදි කාගෝ විලේජ් එකේ නේ නේ ඔබතුමාලට වීදාන්න තිබේ මේ ගබඩාව නිකන් තියනවට වඩා මේ ගබඩාවේ අපි වීදාන්න ඔබතුමා කියන්න ඔබතුමාලට වීදාන්න තිබේ තමත්තල ගුවන් තොටුපළ විතරද කියන්නේ
මේක සම්පූර්ණයෙන්ම ද්වේෂ සහගත එක් කරා. ඇමරිකාවේ තියෙනවා චතුර ගුවන් තොටුපළවල් දෙකක්. ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපළ සහ නෙවාක් කියලා ගුවන් තොටුපළ එකම ප්‍රදේශවල පිහිටලා තියෙන්නේ. හැබැයි අපිට මතක අපි මම ශ්‍රී ලංකන් ගුවන්සේ වැඩ කරනකොට ඔය මේ රිසර්වේෂන් කරද්දි ගුවන් ගමන් සම්බන්ධ රිසර්වේෂන් කරද්දි ඇමරිකාවේ නෙවාක් ගුවන් තොටුපළ JFK ගුවන් තොටුපළට වැඩිය සල්ලි වීදම් කරලා මාකටිං කළා. ඒ මාගනි කරා කියන්නේ රිසර්වේෂන් පද්ධති වලට ඇතුළත් වුණා. ඒ පද්ධති වලට ඇතුළත් වුණා අපි ගැහුවාම අපි ගත්තොත් එහෙම ඇමරිකාවේ නිව්යෝක් වලට යන ගුවන් ගමන ගැහුවාම චතුර කෙලින්ම ඉස්සලාම JFK එකට ඉස්සලා නෙවාක් එකේනවා. අද නෙවාක් ගුවන් තොටුපළත් දැවැන්ත මුදලක් හම්බ කරනවා චතුර. මට තව මම හිතනවා ඔබතුමා මගේ කාලේ පොඩි කාලයක් හරි දෙයි කියලා. කාලයක් දීලා තියෙන බාධා කරලත් එක්ක. ගරු ඇමතිවරු දෙදෙනාම මම හිතන්නේ එකක් මට අපිට නරක වෙන දේ කොහොමද ඉන්දියාවට හොඳ වෙන්නේ කියලා මම අහන්න කැමතියි. අද ඉන්දියාව මේ ගුවන් තොටුපළ ගන්න බලාගෙන ඉන්නවා. අද මේිට ඉස්සෙල්ලා චීනයත් මේ ගුවන් තොටුපළ ඉල්ලුවා. හැබැයි මේ ආණ්ඩුව අද ඉන්දියාවට දෙන්න ලකලා ඇස්සලා ඉන්නවා. අද ඉන්දියාවට මේක හොඳ වෙන්නේ කොහොමද අපිට නරක නම්? මම අහන්න කැමතියි මේ ගුවන් තොටුපළ දියුණු කරන්න කිසිම දෙයක් කරේ නැහැ. මොන සමාගමත් එක්කද කතා කරේ මේ ගුවන් තොටුපළ දියුණු කරන්න? ෆ්ලයි ඩුබායි සමාගම ගැන මට මේක විතරක් කියලා මට මගේ කතාව අවසන් කරන්න චතුර. මේ තියෙන ෆ්ලයි ඩුබායි සමාගමේ ලංකාවේ නියෝජිතය ඇවිල්ලා ජෙට් ප්‍රින්ස් සමාගමේ මේ ඉන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අපිත් එක්කලා වැඩ කරපු කෙනෙක්. මේ ක්ෂේත්‍රයේ පිළිබඳ ප්‍රවීණෙක් අත්දැකීම් තියෙන කෙනෙක්. මේක එයා කියනවා with the development of the Hambantota port the plan oil refinery and more luxury hotels opening in the southern province Mattala International Airport will be a busy in the future says Jetpin Air Director Sunil Piris. මේ සුනිල් පිරිස් කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු වෙළඳ ප්‍රධාන වෙළඳ කළමනාකරු. අද විශ්‍රාම කියලා මේ ගුවන් සමාගමත් එක්ක ඉන්නේ. මේ සමාගම තමයි ෆ්ලයි ඩුබායි කියන සමාගම ගෙනාවේ. එතකොට මේ අය මේ විදිහට මේ ගුවන් තොටුපළ දැක්කා. හැබැයි මේ ආණ්ඩුව කිසිම දෙයක් මේ ආණ්ඩුව ගුවන් ක්ෂේත්‍රයට සම්බන්ධ කිසිම කෙනෙක්ගෙන් අදහස් ගත්තේ නැහැ. මේ ආණ්ඩුව අනික මේක මේ පාඩුයි කියනකොට දැන් චතුර ගන්නකො මේ තමුන්නාන්සලක දෙරණ ආයතනයේ තියෙනවා දෙරණ. ඊළඟට තියෙනවා 24 පැය තියෙන නාලිකාව තියෙනවා. ඊළඟට ගත්තාම ඉංග්‍රීසි නාලිකාව තියෙනවා. අපි එක නාලිකාවකින් පාඩු වුණාම අපි කියනවද මේ ඒ නාලිකාව පාඩුයි කියලා? ඒක විකුණලා දාන්න යන්නේ නැහැ සමාගමක් හැටියට. අපි මේක දකින්නේ සමාගමක් හැටියට තමුන්නාන්සලක දෙරණ ලාභයි කියලා අපි කියන්නේ. අපි කියන්නේ එයාපෝර්ට් ඇන් ඒවියේෂන් සමාගම ගුවන් තොටුපළ පළ ගුවන් සේවා අධිකාරිය හැටියට ගත්තා. කටුනායක මත්තල රත්මලාන සහ අනිකුත් ඩොමෙස්ටික් එයාපෝර්ට්ස් එක්කලා ගත්තා මේ සමාගම දිනු වෙලා තියෙනවා. හොඳයි අපි වෙලාව බලමු. ඔබයාලිත් වාද පිටිය සමග ඇත්තටම ඔබතුමාලා මේ කාලේ විකුණන්න මේක කතා කරා මිසක් දියුණු කරන්න මොනවද කතා කරපු දේවල් කියලා මෙතුමලා ඇහුවා. ඇත්තටම මේ ගෙවිච්ච අවුරුත්තුනේ ඔබතුමාලා මේක දියුණු කරන්න දේශීය ව්‍යාපාරයක් ලෙස හෝ ගොඩනගන්න මොනවා හරි වැඩපිළිවෙලක නිරත වුණාද මොනවද? මගේ පළවෙනි අවස්ථාවේදී කිව්වා අපි ඒ ගැන කතා කරපු විදිය විශේෂයෙන්ම මෙතුමලා මේකේ තිබුණ මෙතුමලාට දියුණු කරන්න අදහස් තිබුණා. මෙතුමලාගේ තිබුණ සැලැස්ම තමයි ඒ ගැන ඒ දවස්වල හාමුදුරුවෝ එහෙම පෙළපාලි ගියේ අර කෙරි පැකව ගෙනල්ලා කැසිනෝ සිටි එකක් හදන්න. ඔය කැසිනෝ සිටි එක තමයි හදන්න හිටිය හම්බන්තොට. හම්බන්තොට මේ ගුවන් තොටුපළට එහා පැත්තේ වෙනම කැසිනෝ සිටි එකක් හදලා චාටර් ෆ්ලයිට් ඔස්ට්‍රේලියාවල ඉඳන් කැසිනෝ සිටි එකට ගෙනල්ලා එතන කැසිනෝ ගහලා එතන ඉඳන් කට්ටි ඒ අරයි යන්න තමයි පැකත් එක්ක කැරි පැකත් එක්ක සාකච්ඡා පැකත් එක්ක සාකච්ඡා කරලා ඒ හොටෙල් චේන් එක එතෙන්ට ගෙනල්ලා එතන කැසිනෝ සිටි එකක් හදන්න. ඒකට මහා සංගරත්නය විරුද්ධ වුණා. රටේ ජනතාව විරුද්ධ වුණා. ඒක හැදුවනම් මේක මේ ආවේ මොකද? දැන් මේ සාමාන්‍යයෙන් මේ ඔය චීනයේ තියෙනවා. දැන් චීනයේ කැසිනෝ බෑ. හැබැයි දැන් සිංගප්පූරුවේ කැසිනෝ බෑ. හැබැයි සිංගප්පූරුවේ කැසිනෝ ගහනවා නැව ඇතුලේ.
එතකොට සන්තෝෂාවලින් නැව ඇතුළට ගිහිලා ගන්නවා. එතකොට ජනතාව එනවා, චීනය අය එනවා, හැමතැනම ඇවිල්ලා එදෙන මේ වගේත් මේක කරන්නේ අපේ රටේ කැසිනෝ සිටි එකක් හදනවා වෙනම හම්බන්තොට. හම්බන්තොට ඒක හදලා ඒ හොටෙල් චේන් එක ගෙනල්ලා ඊට පස්සේ ඒ රටවල් වලින් එනවා ෆ්ලයිට්ස් එනවා ඇවිල්ලා කැසිනෝ ටික ගහලා යන්න ඕන. ඕක තමයි තිබුණේ. ඒකට ඒක අපේ සදාචාරයට විරුද්ධයි. අපි ඒක කරන්නේ නැති නිසා ඒක කරුවේ නැහැ. හැබැයි අපි ඒ ගැන සාකච්ඡා කළා. දැන් මෙතුමා කිව්වා ගුවන් තොටුපළ සම අපි යෝජනා කරනවා කැසිනෝ සිටි එකක් හදලා දියුණු කරන්න කියලා අපි යෝජනා කරා. අම්නාංශ කියන දේ. තමුන්නාංශලක මොනවද යෝජනා කියන්නේ මේක දියුණු කරන්න? ඒක නේ නේද? මොකද්ද මේක දියුණු කරන්න සම්බන්ධයෙන් කරපු යෝජනා? අඩු ගන්න පහක් කියන්න බලන්න යෝජනා. ඕගොල්ලෝ එක යෝජනා වුණේ කියලා අපි යෝජනා පහක් හොරලා නේද? ගුවන් තොටුපළ හැදුවා. ඒක හින්දා තමයි මගේ යෝජනාව තිබුණේ. චතුර අපි මම සාකච්ඡා කළා විශේෂයෙන්ම විදේශ රැකියා එහෙ දිස්ත්‍රික්ක 8ක විදේශ රැකියා සඳහා ලක්ෂයක් විතර ජනතාව පිටරට යනවා. ඒ ලක්ෂයක් යන විතර යන ජනතාව එතනින් පිටරට යැවීමේ සඳහා වැඩපිළිවෙලක් අපි ගැන සාකච්ඡා කළා. ඔබතුමාගේ ඒක ඔබතුමාගේ. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කිසිම යෝජනාවක් තිබෙන්නේ නැහැ. මේක අපේ රජයේ දුරු කරන්න. මොකද මම මේ රජයේ මම දරුණාසන රජයේ එක්තරා අවස්ථාවක ඉන්න කාලේ අර අවසාන තිබ CCM එක CCM එකට හැමදාම රනිල් වික්‍රමසිංහ මහත්තයාවිල්ලා කිව්වේ මේක විකුණන්න ඕනේ. මොකද ඒ මේ මේකට ආයෝජනය කරන්න නැහැ අපේ රටේ. ඔබතුමාලගේ ආණ්ඩුව හින්දාම තමයි අපිට ආයෝජනය කරන්න බැරි නම් අඩු ගන්න වෙන්නේ යෝජනා මේක දිනු කරන්න. චතුර 2019 ඉඳන් 2022 වෙනකන් අපිට ඩොලර් බිලියන 15ක් ඔබතුමාල අඩු ගන්න මම අහනවා. මම අහනවා මේ දයාකමගේ මෙතුමාල වගේ ආයම ගෙන්නලා අඩු ගන්න මේ 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 ක්ෂේත්‍රයේ සම්බන්ධ ප්‍රවේණි. අඩු ගන්න මේ ගොඩක් ගෙන්නලා අඩු ගන්න අහුවද මේ හොඳයි කෙටි ප්‍රශ්නයක් ගන්න. මොකද්ද කරන්න ඕනේ? මෙතුමාලත් එක්ක සාකච්ඡා කරන්න ගන්න. මගේ දැන් මගේ අවස්ථාව දැන් මෙතුමාගේ අවස්ථාව දෙමු අපි. මෙතුමාගේ අවස්ථාව දෙමු. ඕගොල්ලෝ කිව්වා දෙන්නම කිව්වා ගුවන් සේවා අධිකාරිය ගුවන් තොටුපළ ගුවන් සේවා සමාගම ලාභයි. ඔව් ලාභයි. කෝටි 2200ක ආදායමක් තියෙනවා. වියදම කෝටි 1500යි. කෝටි බදු අපි ගෙවනවා කෝටි 200 බිලියන් 2ක් රජයට බදුත් ගෙවලා අපි කෝටි බිලියන් 7ක් විතර ලාභයකුත් තියෙනවා. ඒ බිලියන් 7 ලාභ වෙලා තියෙන්නේ ඒ බිලියන් 7ට වැඩි ලාභ වෙනවා මේ පාඩුව ගෙවන්න උනේ නැත්තම්. ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරිය දැන් මේ කනක කිව්වා දැන් අපේ රටේ මේ චතුර අපේ රටේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65000යි. මේ වගේ 20 ගුණයක් අපේ එයාර් ස්පේස් එක තියෙනවා. අපේ සමස්ත අපේ රටේ තියෙන ගුවන් තලය අපේ පොළොව මහ පොළොව වගේ 20 ගුණයක්. එතකොට මේ 20 ගුණයක් තියෙන ගුවන් තලයේ හරහා යන සෑම ගුවන් යානයකින්ම අපි රටට සල්ලි හම්බෙනවා. දවසකට සාමාන්‍යයෙන් ගුවන් යාන 175ක් 180ක් 185ක් ගුවන් යාන යනවා. ඒක මත්තල තිබුණත් මේ අපේ රටේ උඩින් තියෙන ගුවන් මේ සීමාව ඒක වෙන වෙනම වැරදුන. ඒක වැරදි. ඔබතුමා සම්පූර්ණ නොදැනුවත් කියන්නේ. මත්තල හැදුවට පස්සේ නෑ ගුවන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ගුවන් සීමාව අපේ හට සීමාව නැති වෙන්නේ. ගුවන් සීමාව ඒක තමයි. ගුවන් සීමාව නැති වෙන්නේ 60 අපේ ගර්ගින 65 20. එතකොට දැනට අපි ඩොලර් 250ක් එක ගුවන් යානයකින් ගන්නවා. දැන් අපි යෝජනා කරලා තියෙනවා කිව්ව වගේ බර ප්‍රමාණය අනුව මගින් ප්‍රමාණය අනුව මේක වෙනස් කරන්න. ඉන්දියාව එහෙම කරනවා. එතකොට එහෙම කෙරුවොත් තාම නෑ තාම 250යි ගන්නෙ. මේක ඩොලර් 500ක් විතර වෙයි. එතකොට ඒකෙන් තමයි ප්‍රමාණය වැඩි කරන්නේ. ප්‍රමාණය වැඩි කරා ගාණ වැඩි කරා. දැන්ට අපි ගෙවන්නේ ෆික්ස් ගාණක්. ඩොලර් 250ක ෆික්ස් ගාණක්. ඒත් දැන් යෝජනාව තියෙනවා බර ප්‍රමාණය අනුව ගුවන් යානයි බර ප්‍රමාණය අනුව ඒක වැඩි කරා. ඒක පැහැදිලි කිරීමක් කරන්න. මේකේ තියෙනවා ක්ලාස් 1 2 3 4 කියලා. පළවෙනි එක කිලෝ 5000ට වඩා අඩු. ඩොලර් 100යි. දෙවෙනි එක කිලෝ ඉන්දියාවෙ එහෙම කරනවා. දැන් නෑ නෑ මේ ලංකාවේ තියෙන මේ එයා නැවිගේෂන් ඇක්ට් එකෙන්. එතකොට කොහමද දැන්ට 250යි ගන්න. 250 තමයි වැඩිම. මේ දැන් මේක 500 වගේ ගන්නට කරන්න පුළුවන්. එතකොට අපේ රටේ ආදායම වැඩි වෙයි. අනික තව එකක් දැන් මේ හැමතැනම කියන එකක් තමයි ජනතාවට මේක අපි විකුණනවා. මත්තල විකුණනවා මේ හම්බන්තොට විකුණනවා කියලා. හැබැයි මේවා අපි විකුණන්නේ නැහැ කියන එක මම තරේම කියනවා විකිණීමක් නෙමෙයි මේ කරන්නේ අපි ජොයින්ට් වෙන්චර් එක අපි දෙගොල්ලෝ එකතු වෙලා ව්‍යාපාරයක් විදිහට කරන්නේ විකුණුවේ අයගේ මේ විස්තර මේ තියෙන විකුණපු සතුර රාජපක්ෂ ආණ්ඩුව චීනට දින්නක් දුන්න එක ඉඩමක් විතරයි සමීප දසුණක් අපිට ලබා දෙන්න බෑ තියෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව චීනට සින්නක් කරේට දුන්න එක ඉඩමක් විතරයි මේක සින්නක්කට දුන්න කියලා එතුමලා පිළි අරන් තියෙනවා මේ බඳුළු ගුණාරත්න මැතිතුමා අර ශංගිරා හොල්ලේට මේක එතකොට අපි මේවා විකුණන්නේ නැහැ අපි මේක රජයත් සමග ද ඔය කියමුක විකුණන්නේ නැහැ කියලා හරි ඒ කිව්සුම තියෙන්නේ
ඉන්දියන් රජයත් වෙන්ච එක තියෙන ඉන්දියන් රජයත් සමගද සමාගමස් සමග ඉන්දියන් රජයත් එක්ක ඉන්දියන් රජයත් එක්ක තියෙන්නේ ගිවිසුම අස්සම් කරන්නේ ඉන්දියන් සිවිල් ඒවිෂන් ඔතොරිටි එකයි අපේ ගුවන් සේවාත් ගුවන් තොටුපළා ගුවන් සේවා අධිකාරිය ඉන්දියන් රජය තමයි එහෙන් තියෙන නියෝජනය කරන්නේ ඉන්දියන් රජය නියෝජනය කරලා ඒ ගිවිසුම අස්සම් කරන. ඒතකොට ඉන්දියන් රජය ඒ කාට පුද්ගලික අංශයට දෙනවද ඒක රජය තීන්දුව ගන්න. හැබැයි අපි ගිවිසුම අස්සම් කරන්නේ ඉන්දියන් රජයත් එක්ක ඉන්දියන් රජයේ සිවිල් ගුවන් සේවා අධිකාරියත් එක්ක. මගේ මගේ මම නැවත වතාවක් අහනවා ඔබතුමාලා එහෙම දෙන්න ඉස්සෙල්ලා මේක දියුණු කරන්න තමුන්නාංශයේ යෝජනාවක් නියෝජ්‍යමත්තුමා හැටියට තමුන්නාංශ කරලා ඇති. මම ඒක නැහැ කියන්නේ නැහැ. හැබැයි තමුන්නාංශලත් එක්කලා අඳුම ගන්න මේක අපි තමුන්නාංශලගේ නායක මං අහන්න එක ප්‍රශ්නේ. දියුණු කරා ප්‍රශ්නේ අහන්න දෙන්නකො. තමුන්නාංශලගේ නායකයා කිසිම සාකච්ඡාවක් ඇහුවද අශෝක අපි මේක තියාගෙන දියුණු කරන්න මොනවද කරන්නේ? අපිත් ඒක සාකච්ඡා කළා. මේක දියුණුවක් කළ නැහැ. අරුන්දික මන්ත්‍රීතුමා ඔබතුමාලා මේක බාර දෙනකොට 2015 දී අපේ සම්පූර්ණ ආණ්ඩුවේ ආදායම අපි අරගත්තොත් එහෙම ඒ ආණ්ඩුවේ ආදායම අපිට ගත්ත ණයවල පොලිය ගෙවන්නත් මදි. එතකොට එහෙම තියෙන තත්වයක අපි කොහොමද මේ සුදුවලියට තවත් ජනතාවගේ සල්ලි දාන්න පුළුවන්ද? ජනතාවගේ සත පහක් දාලා නැහැ. මේකට සල්ලි දාලා නැහැ. මේක මෙතුමගේ අවස්ථාව අපි දෙමු පොඩ්ඩක් ඉන්න. මේක ලාභයි. මේ කම්පැනික් හැටියට ගත්තාම මේක ලාභයි. ජනතාවගේ මුදල් රුපියලක් හරි ගත්තද මේකට? කම්පැනික් මේ අපේ ඩොලර් මිලියන් 20ක් රජයේ මුදල් වියදම් කරලා දෙනවා. මේක මේක හදන්න. ණය ගෙවන්න සත පහක්වත් ජනතාවගේ බදු මුදල්වත් ජනතාවගේ මුදල් ගෙවල් නැහැ. ණය ගෙවන්න පහ ගන්නා ලාභයෙන් ගෙවලා දෙනවා. ලාභයෙන් නෙවෙයි කටුනායක ගුවන්තොටුපළේ ලාභයෙන්. කටුනායක ගුවන්තොටුපළේ ලාභයෙන්. මොකද ඒක ගෙවන්නේ? කටුනායක ගුවන්තොටුපළේ ලාභයෙන්. සමාගම කියලා හත්දයි. එතකොට දැන් මේ දැන් අපි චතුර දැන් මේවා කරන්න මුදල් වෙන් කරන් විදාන්න ඕනේ. මුදල් දාන්නේ කොහමද? අපේ රටේ මෙතුමාගේ වගේ අපේ රටේ ආදායම් වගේ වියදම දෙගුණයක්. ඉතින් එහෙම තියෙද්දි මෙතුමලාගේ රටවල් දැන් මෙතු මේ 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 ගුවන්තොටුපළට ගත්ත ණය එතුමලාට ගෙවන්න උනේ නැහැනේ. අපි 2015 ඉඳන් ගෙවනවා. හම්බන්තොට වරායේ ඉඳන් 2017 ඉඳන් ගෙවනවා. මම ඒකයි කිව්වේ 2019 ඉඳන් 2022 වෙනකන් ඩොලර් බිලියන 16ක් අපි ගෙවන්න ඕනේ. කෝටි 300,000ක්. එතකොට බිලිය මේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අරුන්දික මෙච්චර විදේශ ණය අපිට ගෙවන්න වෙලා තියෙනවා. ඕගොල්ලෝ ගත්ත ණය නිසා. මේක මතකලා රටේ එහෙම ණය කරන් තිබුණේ. ඉතින් එහෙම ණය ගෙවන්න කියන්නේ මේවට මුදල් වෙන් කරන්න ඕන නිසා. මට තව එක ප්‍රශ්නයක් කරන්න මට පුළුවන් ජොබ්. ඒක කරන්න බැරි නිසා. තවත් ණය වෙනවා. තවත් ණය වෙනවා. තවත් ණය වෙලා එහෙම කරන්නේ කොහමද? අද වෙනකොට ණය කන්දරාවදී මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ බලය ගද්දි සමස්ත ණය ප්‍රමාණය කෝටි 222,000යි. එතුමලා අපිට දෙද්දි කෝටි 8,00,000. ඉතින් මෙවැනි තත්ත්වයක් තුල අපි මේක කරන්න කොහොමද කරන්නේ? විදේශ ණය. විදේශ ණය ගන්න නෑ. මේ රටවල් දියුණු කරන්න උට. මේ රටවල් ණය ගන්නවා. හැබැයි ඊට පස්සේ ඒවා විකුණන්නේ. මේ අවුරුද්දේ විදේශ ණය දියුණු කරන්න බලන්න. මිලියන 4.2ක්. ඒ කියන්නේ බාධා ගන්න නැතුව දෙමු තප්පරතියක් මෙතුමට. මේ අවුරුද්ද විතරක් විදේශ ණය ගෙවන්න ඕන ඩොලර් බිලියන 4.2ක්. ඩොලර් බිලියන 4.2ක් කියන්නේ කෝටි 65,000 කෝටි 70,000ක් විතර. ඉතින් මේක එතකොට නිසා ඔය ණය වැඩි වුණා. නෑ නෑ කොහෙද වෙන්නේ? දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය බලන්න කරා යානා ටික අවුරුදු ගණනාවක් තිස්සේ මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය අපේ ඔන්න ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන කියද්දි ශ්‍රී ලංකන් ගුවන් සේවය අවුරුදු ගණනාවක් තිස්සේ මේ 2014 වෙද්දි ශ්‍රී ලංකා ගුවන් සේවයේ පාඩුව කෝටි 15,000යි. එක ගුවන් යානයකට සේවක 333ක් ඉන්නවා. ඔමින් ගුවන් යානා 21යි තියෙන්නේ. එක සේවකයෙක් වෙනුවෙන් පාඩුව 2014 49,50,000යි. එහෙම පාඩුව තියෙනකොටනේ 40 එක සේවකයෙක් කියලා අර යානා ටික ගන්න තිබිච්ච කැන්සලේෂන් එකනොත් සල්ලි වලින් ගහලා එක සේවකයෙක් පාඩුව සමුන්නාංශලගේ ඒකේ දැක්සමගේ අවසන් කරන දින් බදා ගන්න නැතුව අපි දැන් කැන්සලේෂන් එකකින් ගහලා එක සේවකයෙක් වෙනුවෙන් පාඩුව 49,50,000යි අවුරුද්දකට එක සේවකයෙක් වෙනුවෙන් පාඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අපිට සැලස්මක් තිබ්බා මොන සැලස්මක් තිබුණා කොහොමද එහෙම පාඩුව වෙන්නේ කෝටි 15,000 පාඩුව ඒ අවස්ථාවේ මම කියන්න ශ්‍රී ලංකන් ගුවන් සේවය අපි තාම අවස්ථාව කියන්න අපි මෙතනගේ අවස්ථාව දෙමු කෝටි 3000 ගන්න දැන් පාඩුව මේ අවුරුද්දේ කෝටි 1600 ගන්න අපි අඩු කළා එක සේවකයෙක් 49,50,000 දාමත් එහෙම පාඩුයි. දැන් මොනවාද සම්ප්‍රදාය සම්පූර්ණ මේ තත්ත්වයක් තුල. දැන් ඉන්දියන් යුරෝපයට යන ගමන් වාර සේරම කැන්සල් කරලා. මේක නිකන් දැන් අද ගත්තාම නිකන් බාධා කරනවා අපි මෙතනම අවස්ථාවක් ගන්න. එයා ඉන්දියා එක ප්‍රයිවටයිස් කළා. ඒකේ තිබුණේ 101 ගුවන් යානයකට සේවක 175යි. මේකේ 1 ගුවන් යානයට 233 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ වෙන තත්ත්වය මේක ඉදිරියට අරන් යන්නේ කොහොමද? මේ ඔක්කොම එක එක ප්‍රශ්න මත මේව පාඩු ලැබුණත් ආයතන බාටපත් වෙලා මේ ගුවන්තොටුපළට දා තියෙන එකයි. මම වගකීමෙන් කියනවා අපි
වහන්සේ ලබා දෙනවා ශ්‍රී ලංකාවේ ගුවන් සේවය දියුණු කරන්න සැලැස්මක් තියෙනවා අපි දෙන්නා මේක අපි බල්ල ගම්මාන දියුණු කරන්න අපි කෙටි විරාමයකට ගිහින් ඉන්දියාවත් සමගමක් සමග එකතු වෙලා ඒකාබද්ධ අපි කෙටි විරාමයකට යමු යාලිත් වාද පිටිය සමග සජීවීව එකතු වෙන්නේ කතා කරපු දේවල් ගොඩක් තිබෙනවා. මේ අතරින් පළමු වටේදී ඔබතුමාට ප්‍රශ්න කිහිපයක් යොමු කර ඔබතුමාට උත්තර දෙන්න අවස්ථාවක් කිහිපයක් තිබුණා. මේ කුරුළු ප්‍රශ්නට ඔබතුමා පිළිතුරු දුන්නා. ඒ වගේම තමයි වෙනත් රටවල් වලට මොනවද දියුණු කරන්න ලබා දීලා තියෙන අවස්ථා මෙතුමල රජයක් විදියට කියලා මෙතුමා අහපු ප්‍රශ්නයක් තිබුණා. එහිදී රජයේ විදියට එතුමලා වැඩපිළිල අරගෙන තිබෙනවා. නමුත් ඒවා සාර්ථක නැහැ. මේකද කවුරුත් පාඩු ලබන ව්‍යාපාරයක් ගන්න කැමති නැහැ. අවසානයේදී ඉන්දියාව තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ කියන තර්කෙ මෙතුමා මතු කරන්නේ. දැන් අපි ප්‍රශ්නෙට හරියට ආවොත් ඇයි ඉන්දියාවට මේකට දෙනවට ඔබතුමලා මේක විරුද්ධ වෙන්නේ? මොකද මේක අපිට හිමිකාරීත්වයක් තියෙන ඔවුන් විසින් කළමනාකරණය කරන ආයතනයක් බවට තමයි පත් වෙන්නේ. චතුර පළවෙනියටම මේක කියන්න ඉස්සෙල්ලා මෙතුමා කිව්වනේ මේක ආයෝජන අපේ කිසිම සැලැස්මක් තිබ්බේ නැහැ කියලා. මෙතුමා කිව්වනේ අර කැසිනෝ එකක් ගේන්න කියලා. එක පැත්තකින් ඔව් සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න එක තියෙන්න ඇති. නමුත් මේකේ පැහැදිලිවම වැඩසටහනක් තිබ්බා. ආයෝජකයෝ ගේන්න කතා කරලා තිබ්බා. ඒකේ එක එක එකක් තමයි අපි මේ මේක මේ දැන් DHL වගේ කුරිය එක්කට අවස්ථාවක් තිබුණා. එහෙම නැත්නම් අපි කියනවා අර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හොඳම දේ තමයි ඔබතුමුන්ලාසිරර තිබ්බේ මේකේ තියෙන මේකේ 2015 ආපු ගමන් මේකට එන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සියලුම ගුවන් යානා ටික නවත්තන්න නැතුව අර ඉංජිනේරු අංශය කෙලින්ම ගෙනහැල්ලා මෙහෙ ආරම්භ කරා නම් ඒක හොඳටම ඇති. මොකද අපිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේක ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය ලාභ ලබන අංශයක් හැටියට ඒගොල්ලන්ට ඉන්දියාවේ ඉන්ඩිගෝ කියන ගුවන් සමාගමේ ගුවන් යානා 200ක් නඩත්තු කරන්න තිබුණා. 200ක්. ඒකම ගෙනිහිල්ලා ඉවරලා මත්තල ආරම්භ කරා නම් ඒකත් හොඳ ආයෝජනයක්. ඒක නමුත් මොකද උනේ? කෙටි කාලයක් තුලදී මේ මත්තල වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් විකුණන්න ඕනේ අවශ්‍යතාවය අනුව ඒකත් කඩාකප්පල් වුණා. ඒක අපිට නැති වුණා. ඒක ගැන අපි කතා කරන්න යන්නේ. ඒ වගේ අපිට නොයෙකුත් දේවල් තිබුණා, නොයෙකුත් කාරණා තිබුණා, නොයෙකුත් ආයෝජකයෝ ඇවිල්ලා තිබ්බා, සාකච්ඡා කරලා තිබ්බා. නමුත් මේක හදලා අවුරුදු එකමාරක් විතර ඇද්දි අපි ආණ්ඩුව පරාජය වුණා. ඉතින් අපි අහන්න කැමති විශේෂයෙන්ම දැන් ඔබතුමා කියපු මේ අපේ චතුර කියපු ප්‍රශ්නය දැන් මේක දැන් හරි ආයෝජකයෝ ඇවිල්ලා තිබුණා. ඒක කරගන්න බැරි වුණානේ. දැන් කොහොමද ඉන්දියාවට දීලා ඉන්දියාව ආයෝජකයෝ ගේන්නේ? මොකද්ද ගේන වැඩසටහන? එක පැත්තකින් ආරංචි මාර්ග විතරයි අපි දැකලා නැහැ. ওই ගියුම්සුම ගැන ඔබතුමා ගාව දැන් ගියුසුම තියෙනවා නම් අපිට දෙන්න, අපිටත් ඒක ගැන දැනගන්න. විශේෂයෙන්ම මේ ගියුසුමෙන් මේ ඉන්දියාවේ දැන් කිව්වනේ රජයට ලබා දෙනවා කියලා. රජයට ලබා දෙනවා නම් මේක එක පැත්තකින් කියන පුහුණු මේ ගුවන් තොටුපළක් හැටියට පාවිච්චි කරනවා කියලා. ඉතින් අපි දන්නේ නැහැ මේක පුහුණු සිවිල් ගුවන් සේවා පුහුණුවද එහෙමත් නැත්නම් ගුවන් හමුදාවේ පුහුණු සේවයට මේක ගේනවද කියන එක තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. ඉතින් මේ ආයෝජනය කරනකොට ඔබතුමා දන්නවා ඇති මේකේ ශ්‍රී ලංකා ගුවන් සේවා පනත 2010 14 වෙන පනත වෙනස් කරන්න ඕනේ කියනක ඔබතුමා දන්නවත් දන්නේ නැහැ. ඒක තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. ඉතින් මොකද මං මේ පනත ඒකේ ගෙවන්නම් මේකේ දෙවනි chapter 2 ඒ කියන්නේ දෙවනි පරිච්ඡේදයේ යටතේ වගන්තිය 6 3 e 31 වන වගන්තිය AAOOK ඡේදවල නිශ්චිතව සඳහන් ගගන නාවික සේවාවක් ඒකී වගන්තියේ ආ සහ ආ ඡේදවල සඳහන් මෙම ගගන යාත්‍රාංගණයකදී සැපයීම සඳහා මෙම ඡේදයේ කාර්ය සඳහා නියම කරනු ලබන පරිදි වූ රාජ්‍ය සංස්ථාවක් හෝ ආණ්ඩුවක් විසින් බහුතර කොටස් සංඛ්‍යාවක් දරනු ලබන යම් සමාගමක් හෝ සේවා සැපයීම් කරුලක් ලෙස පත් කරනු ලැබිය යුතුය. ඒ කියන්නේ අපි දෙනවා නම් අපිට 70යි 30 නමයි 51යි 49කට තමයි දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් පනත වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේක මේ ආයෝජකයෙක්ට දෙන්න බෑ. ඉතින් ඒක තමයි පළවෙනි දේ කියන්නේ. ඉතින් අපි අහන්නේ මොකද්ද මේක දැන් මේකේ කුරුල්ලෝ එනවා කියලා කියනවා. මේක පාඩුව ලබනවා කියලා කියනවා. කොහොමද ඉන්දියාව මේක ලාභයක් ලබන්නේ?
එහෙමත් නැත්නම් ඉන්දියාව හදනවා නම් මේ මේකට බිස්නස් ප්ලෑන් එකක් හදන්න නේද කොහොමත්ම ලාභ වඩ වෙන්නේ ඒක තමයි ඒක තමයි දැන් ඇයි 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 අපේ අපේ ආන්සලර් කරන්නේ අපි ඒක තමයි අහන්නේ ආන්සලාගේ ආණ්ඩුව ඒ තරම් දුර්වලද බිස්නස් ප්ලෑන් එක මේ රට නැමේ බිස්නස් ප්ලෑන් එක කරගන්න දුන්නේ අපේ බිස්නස් ප්ලෑන් එක තිබුණානේ ඒක ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබුණා අපි පරාජය වුණා ඒක ඒක ක්‍රියාත්මක කරන්න ඒ වෙලාවේ පටන් ගන්නකොට පරාජය වුණා. නමුත් බිස්නස් ප්ලෑන් එකක් හදා ගන්න බැරි මේ වගේ මේ අධ්‍යක්ෂ රජයක් කියන එක ඔබතුමා මේ මෙතනදී ඔප්පු කරලා පෙන්නනවා. ඒක තමයි මේ ඉන්දියාවට දුන්නත් මේකේ මොනරු වෙනවා නම් කුරුල්ල වෙනවා නම් ඒක නවතින්නේ නැහැ නේ. ඕකේ නවතින්නත් ඒක ක්‍රමයක් තියෙනවා. ඔබතුමා දන්නවා ඇති. ඔය ගුවන් පතේ එයා රන්වේ එකේ ඉස්සරහා තියෙනවා පොඩි මේ වලක් වතුර වලක් තියෙනවා. ඔය වල වහන්න කියලා ගොඩක් කල් ඉඳලා ඉල්ලීමක් කරනවා. නමුත් ඒක වහන්නේ නැහැ. ඒක වැහුවා නම් ඔය කුරුල්ල එන එකත් තව ටිකක් අඩු වෙනවා. කුරුල්ල එන එක කුරුල්ල බර්ඩ් ස්ට්‍රයික් එක නවත්තන්න ඕන තරම් උපක්‍රම මේ ලෝකේ යොදා ගන්නවා. ඉතින් මේක දැන් අපිට හැකියාවක් තියෙනවා මේක කරන්න. ඊළඟට ෆ්ලයි ඩුබායි නැවතුපු එකේ ඒකේ තියෙන පාඩුව පමණක් නැමේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේක නිසා දැන් අපි කියමුකෝ උදාහරණයක් හැටියට ඔබතුමා කියනවා මේක ලබා දෙනවා ඉන්දියාවට. එතකොට අපි අර විකල්ප ගුවන් තොටුපළක් හැටියට ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේකෙන් ලොකු ලාභයක් ලබනවා. මේ ඒකේ ලාභයක් ලබනවා. ඉතින් ඒ ලාභය ලබන එක නවතිනවා. දැන් මොකද කරන්නේ? ශ්‍රී ලංකන් ගුවන් සමාගම අන්තිමට ඉන්දියාවට ගෙවන්න වෙනවා. නේද? ඒක නේද ඇත්ත කතාව. ඒ මොකටද? ඇයි? ඇයිද වෙන 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 සමාගම? ඒ වලට තමුන්නාන්සලාද මට කියන්නේ තමුන්නාන්සලා මේ ගිවිසුම ගන්නකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයට උතර බාහනයකට මේ මොක්කරි චාන්ස් එකක් ආරම්භ කරනවද? එහෙම එහෙම ඒක තමයි ඒක තමයි අපි ශ්‍රී ලංකන් ගුවන් සේවයට කරුණාක බාණ්ඩ බැරි වෙලාවට මත්තල බානකොට අපි හිතමු මත්තලනේ දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොරපළ මත්තල බානකොට තමුන්නාන්සලා ගිවිසුමෙන් ඒ ඉන්දියාවත් එක්කලා ගහන ගිවිසුමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට වෙනත වෙනම විදියට වාසියක් කරන් දෙනවද කියලා මම අහන්නේ. නෑ ඒ ඔක්කොම සාකච්ඡා කරලා තාම ඒක නෙමෙයි මේ අවස්ථාව දෙන්න මට අවස්ථාව දෙන්න අපි මේක ඩ්‍රාෆ්ට් එකක් තියෙනවා. ඒ ඩ්‍රාෆ්ට් එක අපිට දෙන්න බලන්න. ඉතින් අපි කියන්න විශේෂයෙන්ම මේකේ මේක විකල්ප ගුවන් මේ මේ ගුවන් තොටුපළක් නිසා මේකේ ඉතුරු වෙනවා දවසකට ඉතුරු වෙනවා ලක්ෂ 4ක්. එක එක වාර එක ෆ්ලයිට් එකකට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ A320 පොඩිම එක A330 A340 එහෙම ලොකු ඒවා නැමේ පොඩිම එකෙන් ලක්ෂ 4 එක වාරයකට ලක්ෂ 4ක වාසියක් තියෙනවා. ඉතින් මේ වාසිය අපිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේක සමස්තයක් හැටියට මුළු රටනම තියෙන වාසියක්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම තියෙන වාසියක්. එතකොට මේක විකුණුවොත් එහෙම මොකද්ද වෙන්නේ? මේක විකුණුවොත් එහෙම මේක අපි ගෙවන්න වෙනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණනවා කියන්නේ විකුණන්නේ නැහැ නේද? හරියට සමාගමකට බාරද? ඒකමද ඒකමද විකුණනවා. හරි විකුණනාමේ ඔබතුමාගේ 90 70යි 30කට ලබා දෙනවා. මම ඒක 50 90ක් කිව්වනේ ඒක කරන්න බෑ කියලා. නමුත් කෙසේ වෙතත් කොහොම හරි මේක ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඒකේ වාසියක් ලැබෙනවද නැද්ද? ඊළඟ කාරණේ තමයි මේ සියල්ලකටම වඩා වැදගත්ම කාරණේ මා දකින්නේ මේ ඔක්කොටම වඩා මේක මේක ගුවන් තොටුපළ විකුණුවොත් එහෙම විශේෂයෙන්ම රටේ ආරක්ෂාවට විශාල බලපෑමක් සිදු වෙනවා. මම කියන්න මම උදාහරණ හැටියට කියන්න. දැන් මම ඉස්සෙල්ලා ඇහුවා මේක සිවිල් ගුවන් සේවා. දැන් ඔය කතාවම තමයි කිව්වේ දැන් මේ අපේ මේ හාබර් එක වෙලා ඒත් වරහයි. නෑ නෑ පොඩකින්. නෑ නෑ මම මේක මේ හාබර් එක ගැන නෙමෙයි ප්‍රශ්න. ආරක්ෂාව සම්පූර්ණ අපේ රටේ. නෑ මේකට උත්තර දෙන්න ඔබතුමා උත්තර දෙන්න මම අහන ප්‍රශ්නෙට ඒකට උත්තර දෙන්න. දැන් මේක අපි කියමුකෝ ගුවන් හමුදාවට ගත්ත කියලා වෙලා. මේක දෙන්නේ ඉන්දියාවේ රජයට. ඔව්. ඉතින් ගුවන් මේක සිවිල් ගුවන් සේවා පුහුණු පාඨමාලාවක් පුහුණු ස්ථානයක් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ගුවන් හමුදාවට ගත්තොත් අපිට තියෙන බලපෑම මොකද්ද? එතකොට ගුවන් හමුදාවට බල ඒක පමණක් නෙවෙයි. කියන ඒවානේ ඒව එහෙම මොකුත් නැහැ. අපි අපේ අපේ රටට වාසය කියලා වචනෙන් කියලා බෑනේ. අපි ඒක වචනෙන් කියලා බෑ. මේ රටට වැඩිම සේවයක් කළ පක්ෂයක් විදිහට එක්සත් ජාතික පක්ෂ රජයක් ඔය කවුරුත් රටට වින කරන එකක් කරන්නේ නේ. මේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් අහන්න මගේ කාලය ගන්න නැතුව මට මේ ටිකක් කියන්න තියෙනවා. දැන් අවසන් ඥානිය ඔය මේ මේකේ හේතු රාශියක් තියෙනවා. එතකොට ATC ඒ කියන්නේ එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල්. එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල් එකක් ලෝකේ කොහෙවත් රටක පුළුවන් ඔබතුමා කියන්න දැන් වෙනත් රටකට ඒ දීලා නැහැ. එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස් ලා ඔක්කොම අපේ අය දාන්නේ. අපි ඉන්දියාවේ දාන්නේ බෑ. නෑ හරි ඒක තමයි. ඒක තමයි. එතකොට නෑ නෑ එහෙම 73 කියලා ඉන්දියන් එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස් ලා නේ අපේ අය ඉන්නේ.
පරිපාලනය දීලා තියෙන අනිත් දැනට ඇඩ්වයිස් කරලා එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල් ගන්නවා මේ දවස්වල. හින්දා ඒක වෙන්නේ නැහැ කොහොමද? ඒ ගන්නවා කියන්නේ හැමතැනම මේක අවශ්‍යතාවය තියෙනවනේ. හරි. ඒක ගැටලුවක්. ඒක කොහෙවත් දීලා නැහැ. ඔබතුමා කියනවා නම් හරි ඒක පිළිගන්න. හැබැයි ඕකේ පෙන්වන්න පුළුවන් නම් අපි ඒක වැදගත්. ඊළඟ කාරණය security ආරක්ෂාව. පඩියට වැඩ කරනවා නේ. දැන් ආරක්ෂකයන් දැන් තියෙනවා අපේ ගුවන් තොටුපළක සාමාන්‍යයෙන් ඔබතුමන් ලාංසලගේ අමාත්‍යාංශය යට තියෙන ASL එකේ security අය ඉන්නවා. ඉතින් මොකද වෙන්නේ මේකට මොකද්ද වෙන්නේ? ඉන්දියන් සමාගමක් එනවාද? එහෙමත් නැත්නම් අපේ security එක එනවාද? ඒක මගේ අවශ්‍යතාවය උත්තර දෙන්න. ඒක උත්තර දෙන්න. හරි. ඊළඟ කාරණේ තමයි fire and rescue. ඒකත් ඉතාමත් වැදගත්. ඊළඟ එක තමයි air bridge operator කියන අය. ඉතින් මේගොල්ලන් මේ සියලු දෙනා මේගොල්ලන් මේ අපේ ආරක්ෂාවට සහ නිර්පත්‍යතාවය airworthiness වලට මේක වැදගත් වෙන කාරණයක්. හොඳයි. ඉතින් අපි විශේෂයෙන්ම මේක අහනවා මේක විකුණන මේ ගිවිසුම පිළිබඳව කොයි සමාගමටද දෙන්නේ? එහෙම සමාගමට හරි රජයට දෙන්නේ කියමුකෝ. එහෙමනම් මේක මේ ලබා දෙන එකේ අපිට මේ පිළිබඳව මම හිතන්නේ ඊට වඩා දැනුවත් කරන්න අර ගිවිසුම් ගහනවා වගේ මේ හොරෙන් කරන්න නැතුව ඊටත් වඩා මේ දැනුවත් කරලා කරා නම් මම හිතන්නේ ඊට වඩා හොඳයි කියන එක. හොඳයි. මේ සංවර්ධන කටයුතු වලදී දෑගමගේ ඇමතුමා මේ ගොඩක් වෙලාවට ඉල්ලුම් කරලා තිබුණේ මේ MRO එකක් හදන්න, එහෙම නැත්නම් ෆ්ලයින් ස්කූල් එකක්, ඒ වගේ දේවල් වලට අලුතෙන් ඒ ආශ්‍රිත විශේෂ කර්මාන්ත පුරවර ගොඩනගීම සම්බන්ධයෙන් කතා කළා. දැන් හම්බන්තොට වරාය ගිවිසුමත් එක්ක ඒ ආශ්‍රිතව විශාල අක්කර ප්‍රමාණයක් වෙනත් ව්‍යාපෘති සහ ආයෝජන සඳහා ලබා දෙනවා කියලා රජය විසින් මීට පෙර දැනුවත් කරා. එතකොට දැන් මෙතන ගැටීමක් ඇති වෙන්නේ නැද්ද? ඉන්දියානු ආයෝජකෙක් ඉන්දියානු විදිහට ගුවන්තොටුපළ පරිහරණය කිරීම, එකම චීන ආයෝජකෙක් ඇවිල්ලා වරාය පරිහරණය කිරීම, අපිට මේක කළමනාකරණය කිරීමේදී ගැටලුවක් වෙන එකක් නැද්ද? මේක ඒ නිසි අවබෝධතාවෙන් යුතුව මේක කරගන්න පුළුවන්කමක් තියෙයිද? චතුර දේශීය ව්‍යාපාරිකයෙක් හැටියට මම කැවති ඇත්තටම මේ හම්බන්තොට වරාය චීනට දෙන්නේ නැතුව අපිටම තියාගන්න පුළුවන්කම තිබුණා නම්. ඒ වගේම මත්තල ගුවන්තොටපළ අපිටම මේක තියාගන්න පුළුවන් වුණා නම් මම කැමතියි. නමුත් දැන් මේ අපේ මන්ත්‍රීවරු කියන ආකාරයට දැන් කටුනායක ගුවන්තොටුපළින් එන ලාභය අපි මත්තලට අපිට ඒක පුච්චලා දාන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව දැන් අපේ ලොකු සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්මත් එක්ක දැන් අපි සංචාරකයෝ අද 125ක් අපේ රටට එනවා. ඒතර මේක අපි බලාපොරොත්තු වෙනවා 150ක් වෙනකම් වැඩි කරගන්න. ඒතකොට දැනට කටුනායක ගුවන්තොටුපළ අපි එන සංචාරකයෝ ප්‍රමාණය ගත්තම මේ කටුනායක ගුවන්තොටුපළ ඒ දැනට ඒ බලාපොරොත්තු වෙන ප්‍රමාණයෙන් භාගයකටම තමයි ඒකේ ඉඩකඩ තියෙන්නේ. එතකොට ඒ ගුවන්තොටුපළ අපි දියුණු කරන්න ඕනේ. ඒක අපි වැඩි විශාලේ වැඩි කරන්න ඕනේ. අලුත් ටර්මිනල් හදන්න ඕනේ. ඒතර දැන් මේවා කරන්න විශාල මුදලක් අපිට අවශ්‍ය කරනවා. ඒතර මේ මුදල් අපි ඒ කටුනායක ගුවන්තොටුපළින් එන ආදායම නැවත ඒකට ආයෝජනය කරන්න ඕනේ. ඒ ආයෝජනය කරලා එතනින් තමයි අපිට ලොකු මුදලක් ගන්න පුළුවන්. ඇත්තටම කියනවනම් මට හරිම කනගාටු හිතුණා එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයේදී එතුමා කියනවා මම මත්තල ගුවන්තොටුපළක් හදලා තියෙනවා. තමුන්නාන්සේලට පුළුවන් කටුනායකට ගිහිල්ලා කටුනායකින් ගුවන් යානයක් අරගෙන මත්තලට යන්න. එහෙම නැත්නම් මත්තලට ගිහිල්ලා ඉවර වෙලා මත්තල ඉඳන් ගුවන් යානයක් අරගෙන කටුනායකට එන්න. ඉතින් චතුර මං කල්පනා කරේ අපේ රටේ ජනාධිපතිතුමා ඉදන් මේ කරපු කතාවත් එක්ක අපිට අපේ රට තුල ගුවන් තොටුපළවල් කොච්චර තියෙනවද? කටුනායක, යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව, අනුරාධපුර,
හිඟුරක්ගොඩ සීගිරිය රත්මලාන කටුකුරුන්ද කොග්ගල වීරවිල අම්පාර මඩකලපුව. එතකොට මේ තරම් ගුවන් තොටුපළවල් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඕක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගුවන් තොටුපළක් හදන්න ඕනේ නැණි ජාත්‍යන්තර ගුවන් තොටුපළක් අපේ රටේ ඉන්න මිනිස්සු කටුනායකින් මත්තලට ගෙනියන්නේ මත්තලින් කටුනායකට ගෙනියන්නේ. මට කිව්වා නම් අම්පාරේ මිනිස්සු මම ගුවන් යානාවේ ගෙනිහිල්ලා අම්පාරේම බස් වෙනවා. ගරු ඇමතුමා හරි ගරු ඇමතුමා ඒතකොට ඕනම ගුවන් යානා ඕනම මම දන්නේ නැහැ ඔබතුමා එකකින් ආයි මේ මිනිස්සුන්ට කරදර වෙන්න ඕනේ නැහැ. ගරු ඇමතුමා උඩින් ගෙනිහිල්ලා එයාපෝට් එකේම බස් වෙනවා. මෙච්චර කෝටි ගාණක් මේ වියදම් කරන්න ඕනේ නැහැ. මේ මිලියන 48000ක් මේ ජනතා මුදල්. ඒතකොට දැන් මීකට රාජපක්ෂ ජනාධිපතිතුමා චතුරයි ඔබතුමා නෑ ඔබතුමාලා කිව්ව ප්‍රශ්නෙට මේ උත්තර දෙන්න. නෑ නෑ මම එකක් පොදුවක් අහන්නම්. ඊළඟ ප්‍රශ්නේ ඔබතුමාලා කිව්වා නෑ මේකේ මේ මේ යටතේ ප්‍රශ්න අපි හදුව නැද්ද කියලා. දැන් චතුර මේකට බිස්නස් ප්ලෑන් එක හදන්න ඕනේ කවුද? මේ ගුවන් තොටුපළ හදලා ඉවරලාද බිස්නස් ප්ලෑන් එකක් හදන්නේ? ගුවන් තොටුපළ හදන්න ප්ලෑන් කරනකොටම මේකට බිස්නස් ප්ලෑන් එකක් හදන්න ඕනේ. අපි කිව්වා මේ අවුරුද්දේ ගුවන් තොටුපළ හදන්න තිබ්බා. මේ ගුවන් තොටුපළ හදලා ඉවරලා මේකට කොහොමද අපි ගුවන් යානා ගෙන්න ගන්නේ? දැන් ඒතර ගුවන් මෙතර ගුවන් තොටුපළ හදලා අවුරුදු ගාණක් ගිහිල්ලා ගුවන් යානා මේකට ගෙන්න ගන්න බැරි වුණා. නෑ නෑ නෑ. එතකොට මේගොල්ලෝ මේ හිතන විදිහට ඒක මේ අපිට ඒක අපේ සැලැස්ම ක්‍රියාත්මක කරේ නෑනේ. ඒකනේ අපි අහන්නේ ගැටලුව. මේක අපි අහන ප්‍රශ්නේ මන්ත්‍රීතුමා. ඒකට මේක ඔබතුමාලා නැත්නම් ඔබතුමාලා මොනවද කරන්නේ? ඔබතුමාලා අලුත් යෝජනාවක් තියනවද? නෑ. ඔබතුමාලා අලුත් කරන්නේ දැන් හමුනා. හොඳයි. හොඳයි. ප්‍රශ්න බැදී අපි උත්තරයක් දෙන්න අවස්ථාවක් දෙමු. මත්තල ගුවන්තොට පොළ උත්තරයක් දෙන්න අවස්ථාවක් දෙමු අපි. ඔබතුමාලා මන්ත්‍රීවරු හැටියට මේකේ වුණේ මොකද්ද කියලා දන්නේ නැහැ. මේවා ඔක්කොම එදා අර සජින් දිවාස් ගුණවර්ධනලාට ඕන විදිහට තමයි මේවා කෙරුණේ. මේවට කිසිම සැලැස්මක් තිබ්බේ නැහැ. සජින්ට ඕන විදිහට තමයි මේක පාලනය කරේ. මීන් එක පටන් ගත්තා වගේ. මේක මේ කතා කරනවා නම් ඔබතුමාලා මීන් න්‍යාය එක දැම්මේ කවුද? ඕකට අදහස ගෙනාවේ කවුද? සජින් දිවාස් ගුණවර්ධන. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාම අල්ල ගන්න මොකද්ද කරේ? එතුමගේ නමින් සමාගමක් දැම්මා. මේක වැරදි චතුර. ඒක වැරදි. වැරදි. ඊට පස්සේ වැරදි කියන්නේ ඒ ඒ ඒ අපිට එතුමව රැවැත්තුවා. ගරු එතුමා මම තමුන්නාසේ එක ප්‍රශ්න ගන්නකො මේ කරපු මෝඩ වැඩ ටික නිසා නෑ නෑ අන්තිමට කවුද දුක් විඳින්නේ? අපිට ජනතාව දුක් විඳින්නේ. අපි මිහින් අද ගුවන් සේවය ආරම්භ කරන්න ප්‍රධාන හේතුව තමයි මේ කතා කරනකොට උතුමාල මේ දාගන්නකො මට බාධා කරන්නේ නෙමෙයි. මම නෑ බාධා නෑ. ඔබතුමාට මේක බේසිකට මගේ නෑ. ඔබතුමා ගන්න මගේ අපේ ඔබතුමාගේ කාලේ මේකේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මම තරුණෙක් හැටියට ඉන්නකොට එදා ඉන්දියන් හමුදාව ලංකාවට එනවයි කියලා කිව්වම ඇත්තටම ඕකෙදි එක පුද්ගලයෙක් ප්‍රශ්නයක් ඇහුවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගෙන්. ඉතින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ටිකක් තරහ ගිහිල්ලා කිව්වා ඔව් තම තමන්ගේ ආශාව ආරක්ෂාව තම තමන් බලාගන්න කියලා. එහෙමම කිව්වා. එතකොට දැන් ඒ වෙලාවේ මටත් එතුමා ගැන ඇත්තටම තරහක් ආවා. නමුත් එතුමා කරපු මොලේ පාවිච්චි කළ කරපු ක්‍රියාව දැන් ඊ අවස්ථාවේ ඉන්දියාවත් එක්ක අපිට ගහගන්න පුළුවන් කමක් නැහෙනි. එතකොට එතුමා බොහොම ලස්සනට ජනතාවට කිව්වා ඉන්දියාවට මං ආරාධනය කරා. එතකොට රජීව් ගාන්ධි මැතිතුමාට ආරාධනය කරලා අන්තිමට ඉන්දියන් හමුදාව අපේ රටට ඇවිල්ලා අවසානයේදී එදා අපේ පැත්තෙන් හිටපු අපේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ප්‍රේමදාස අගමැතිතුමා ඒක බලපු විදිය ඊට වඩා වෙනස් විදියකට මං බලපු විදියටමයි එතුමා වැළුවෙත්. හරි. නමුත් අර දීර්ඝ කාලීනව කල්පනා කරලා කරපු එක මේක අපිට ඉන්දියන් හමුදාවටම කියලා ඒකේ දා ඉවර කරගන්න තිබ්බා. නමුත් අපි ඒක හදිස්සි වෙලා ඒ කට්ටිය පිටත් කරගත්තා. පිටත් කරගෙන ඉවර වෙලා මේවා අපි කරනකොට ඔළුව කල්පනා කරලා කරනකොට ඔබතුමාලා ආරක්ෂාව ගැන කතා කරානි. දැන් මේ චීනෙට මේ හාබර් එක ගත්තොත් එීම මේ හාබර් එක චීනෙට සින්න වෙනවා. එතකොට අද අපි ගිවිසුමක් මගින් අපි ඒක දැන් මේගොල්ලන්ට අපි බදු පදනම මත දුන්නා. හොංකොං ගත්තොත් එීම හොංකොං අවුරුදු 100ක් චීනෙට අයිති හොංකොං
අවුරුදු 100ක් කිවිසුමක් ගහලා ඉවර වෙලා චීන හොංකොං වලට දුන්නා. හරි? එතකොට මේ හොංකොං එංගලන්තයට දුන්නා. චීනේ. අවුරුදු 100කට පස්සේ නැවත චීනෙට හොංකොං ලැබුණා. එතකොට හොංකොං ලැබෙනකොට හොංකොං එංගලන්ත දියුණු කරලා හොංකොං බලාගෙන චීනේ චීනේ තියෙන ප්‍රදේශ තුක්කම දියුණු කරගත්තා. චතුර අහන්න පුළුවන් හරි වෙලාව අවසන් එකේ කිටි ප්‍රශ්නයක් අවසන් ප්‍රශ්නයක් අපිට දැන් මෙතනදි කරන්නේ තව ප්‍රශ්නයක් ඔබතුමා මම අහන්නේ මේක ඉන්දියාවට දෙන්නේ නැතුව මේ ඉන්දියාව එහෙන් චීනට අරග දීලා එහා පැත්තෙන් ඉන්දියාව සන්තෝෂ කරන්න මේක දෙන්නේ නැතුව අඩුම ගානේ මේක දියුණු කරන්න තමුන්නාන්සලව එක්කවත් අඩුම ගානේ සාකච්ඡා බක් කරාද මට කියන්න ඕනේ මම අහන්නේ එකම එක ප්‍රශ්නේ පැහැදිලි. තමුන්නාන්සල අඩුම ගානේ මේක දියුණු කරන්න. පැහැදිලි අපි අවස්ථාව දෙමු. ඉන්දියාව සන්තෝෂ කරන්න මේක තියෙන්නේ. මේ ඉන්දියාව සන්තෝෂ කරන්නේ හරිය අර චීන දුන්නේ. මෙතුමා අවස්ථාව දෙමු. මේක දැන් මෙතුමා කියන විදිහට 250,000ක් එක ගුවන් යානකින් හම්බ වෙනවා. එතකොට මේකේ ණය වාරිකයයි වියදමයි ගෙවන්න ගුවන් යාන 68,000ක් එන්න ඕනේ අවුරුද්දකට. එතකොට ඒ කියන්නේ දවසකට ගුවන් යාන 186ක් මත්තරට එන්න ඕනේ. මේ ඒක විතරක් නෙමෙයි කරන්නේ. සුමානෙකට ගුවන් යාන 1300 දෙකක්. ගුවන් යාන සම්බන්ධ තවද විශාල දේවල් කරන්න බලාපොරොත්තු වෙ කිඩියේ. මේක අපේ මේ ණය ටික අපිට ඉන්දියාව කරන දේ කරන්න බෑනේ. ඔබතුමා කියන දැන් ඉන්දියාව ගත්ත ගමන් 68,000ක් එනවා. ඉන්දියාවේ එක සමාගමක් ගත්තම දැන් තමුන්නා ඉන්දියාව ගත්ත ගමන් 68,000ක් එනවා. සමාගමක් ඉන්නේ නෑ කොහොමද එතකොට මේගොල්ලෝ ඒගොල්ලන්ට මේක දිනුනෝ ඒගොල්ලන්ට ඒගොල්ලන්ට අවසානයේදී මේක ඒගොල්ලෝ පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ බලය සඳහා ආ බලය නෙමෙයි අපිට අන්නේ ඉතර තමයි කාලයත් අවසන්ව තමයි අවසන් කරන්නේ ඔය කියන ආරක්ෂාව ගත්තොත් එීම අපිට මේ කම්බන්තොට වර අය දැන් චීනෙට අපි දීලා තියෙන නිසා අපිට ඉන්දියාව මම දන්නේ නෑ ඉන්දියාව මේක දනීද නැද්ද කියන එක හරි නමුත් අපි මේ ගිවිසුම් මොනවත් අස්සම් කළා නෑ හරි මම ව්‍යවසායකයෙක් හැටියට මම කල්පනා කරනවා මේක අපි චීනෙට දෙන්නේ නැතුව හරි මේක අපිට කරගන්න පුළුවන්කමකුත් නැහැ හරි අපිට මේක ගෙවා ගන්න පුළුවන්කමකුත් නැහැ මේක ගෙව්වේ නැත්තම් චීනෙට සින්න වෙනවා හරි මේක සින්න වෙන්නේ නැතුව අපි ඉන්දියාවට මේක දුන්නොත් එීම අපේ රටේ ආරක්ෂාවත් අහුරු වෙනවා එතකොට අපිට තියෙන රිස්ක් එකක් නැති වෙනවා හරි මේක චීනෙන් ණය අරගන්නකොට මේක චීනෙන් මේ විදිහට ණය අරගන්න නැතුව මේක කරානම් හරි. නමුත් අපේ රට ඔක්කොම ණයකල්ලිවර වෙලා සම්පූර්ණයෙන්ම විනාශ කරලා අපේ දරුවොත් ණයකල්ලිවර වෙලා අද මේ හදපු ව්‍යාපෘති ඔක්කොම සුදුවලි ව්‍යාපෘති. ඒතර මේවා අපේ රටේ ජනතාවට බලකන්න නිකුණා මේ ටිකේ කන්න ඒකෙන් කරන්නේ. හරි අපේ රටේ අපි අවසන් මාතේ කතා කරමු ඉතින්. බෙන්ම ස්තුති. අපි කෙටි විරාමයකට යමු ඉලා නම් අවසන් මාතේ හමු. යලි වාද පිටිය සමග අපි අවසන් වටේ රැඳෙන්නේ මම ප්‍රශ්න අහන්නේ නැහැ අරුන් දෙක ප්‍රනන්දු මන්ත්‍රීතුමා කෙටි අවස්ථාවක් තියෙනවා ඔබට අවසන් කරන්න පුළුවන්. චතුර මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන කතා කරද්දී මම මුලින්ම කියන්න ඕන මේ මිහින්නයා ගුවන් සේවය ආරම්භ කරේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඒ වෙලාවේ එමිරේට්ස් පාලනය තිබ්බේ. එමිරේට්ස් එක සම්පූර්ණ බොරුවක් කරා. එමිරේට්ස් එක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වත්කම් විකුණ චතුර පෙන්නවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභ ලබනවා කියලා. හැබැයි කිසිම ලාභයක් ලැබුණේ නැහැ වත්කම් විකුණුවේ. හැබැයි ඒ වෙලාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය අපේ රටට කිසිම අයිතියක් තිබ්බේ නැහැ. එහෙම තත්ත්වයක් තුළ තමයි මිහින්නයා ගුවන් සේවය ආරම්භ කරන්නේ. ඒක ගැන මම ඊට වැඩි කතා කරන්නේ නැහැ. හැබැයි ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවය අපිට මතකයි ශ්‍රී ලංකන් ගුවන් සේවය 2013 දී ලාභය මේ දැන් මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු වුණත් අපිට මතකයි 2011 2014 වගේ කාලේදී සාමාන්‍යයෙන් තෙල් මිල ලෝකේ තෙල් මිල බැරල් එක මිල ඩොලර් 110ක් වගේ ගාණක්. ඒ වගේ ගාණකදී තමයි දැවැන්ත පාඩුවක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අපේ කාලෙදි සිද්ධ වුණේ. හැබැයි මෙතුමල්ල ගත්තට පස්සේ ඩොලර් මිලියන බැරල් එක මිල ඩොලර් 50ක් වගේ වුණා. හැබැයි ඒත් පාඩුයි. ඇයි? තමුන්නාන්සල ආව ගාමම තමුන්නාන්සලා මේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරා 4 දිනක්. ඒ 4 දිනාට මිලියන 30කට වැඩිය පඩි ගෙව්වා. ඒ වගේම තමයි තමුන්නාන්සල ආව ගමන්ම තමුන්නාන්සලා මේ අපි ඇනෝම් කරලා තිබිච්ච ගුවන් යානා අවසන් විනාඩියේ එයාබස් ගුවන් යානා A350 900 ගුවන් යානා ඒ සම්පූර්ණයෙන්ම ඒක කැන්සල් කරා. ඒ කැන්සල් කරනකොට ඒකේ පාඩුව විතරක් චතුර කෝටි 1600ක්. ඒක ගත්තාම කෝටි 1600ක් කියන්නේ බිලියන 16ක්.
දැන් මේ මත්තල හදන්න කිය වියදම චතුර බිලියන 30යි බිලියන 30යි හැබැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කැන්සලේෂන් එකකින් විතරක් බිලියන 16ක් තමුන්නාන්සල පාඩුව ඒ කියන්නේ තමුන්නාන්සලගේ ආණ්ඩුව මොකුත් කරන්නේ නැතුව මේ රටේ ණය වැඩි කරලා තියෙනවා අපි ණය අරගෙන ව්‍යාපෘති හදලා තියෙනවා තමුන්නාන්සලා ඒ හදපු ව්‍යාපෘති තමයි දැන් ඔය එකක් වරාය විකුණලා දැන් තමුන්නාන්සලාගේ ගම්වල ඉන්න සංවිධායකලා නැත්තම් මන්ත්‍රීලාට පොරහරි දෙයක් ගසාගෙන කණ්ඩ ඔන්න දැන් හෙට අරින් දැන් ව්‍යාපෘති ගේනවා දෙකක් දෙනවා වැවත් දෙක දෙකකින් වල ටික විකුණ කණ්ඩ ඒ වලට තමයි සල්ලි දාන්නේ අර විකුණපු එකවත් අඩුම ගානේ තමුන්නාන්සලා ණය කිව්වේ නැහැ තමුන්නාන්සලා මේ කාලේදී මේවා පාවිච්චි කරලා ওই විකුණපු එකවත් එකකවත් තමුන්නාන්සලා ණයක් ගෙවලා නැහැ ණය තව වැඩි වෙලා තියෙනවා ණය වැඩි වෙන එක උදාහරණයක් තමයි ওই ශ්‍රී ලංකන් ගුවන් සේවය වගේ ඒවල ප්ලේන් ටික කැන්සල් කරපු කැන්සලේෂන් එක ගත්තාම බිලියන 16ක් තමුන්නාන්සලා එනකොට මහලු මම අවසන් කරන චතුර අව මේ පෝට් සිටි එක තමුන්නාන්සලා මොනවද කිව්වේ තමුන්නාන්සලා කෝ හදන්නේ නැහැ කිව්වා කාලේ පැන දෙනවා තමුන්නාන්සලා මොනවද පෝට් සිටි එකේ විතරක් තමුන්නාන්සලා ණයක් ගෙව්වා බිලියන 20ක විතර ණයක් ගෙව්වා පෝට් සිටි එකේ සමාගමට ඒ ණයට වන්දියක් හැටියට තව තවත් හොඳයි අපි බේම ස්තුති මේ ඒ ටිකයි තුරුණා නම් ඔය බත්තල වගේ වත්තරවලක් හදාගන්න අශෝක් අබේසින නියෝජ්‍ය අමතුමා ගාවට අමතුමනි මේ ප්‍රශ්නයක් යොමු ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි දැක්ක මේ ගොඩක් ගිනි නිවන උපකරණ සහ වෙනත් උපකරණ මිලදී ගැනීමේදී අපි දැන් රෝසන් බවස් වගේ උපකරණ යොදාගෙන තිබුණා වෙනත් හොඳ උපකරණ කරා අරගෙන තිබුණා මේවත් එතකොට ඉන්දියාවට හරි දෙනව නම් ඔවුන්ටම ලබා දෙනවද එහෙම නැත්නම් ඒක කිසිසේත් එයා ට්‍රැෆික් කන්ට්‍රෝල් සිස්ටම් එක එතකොට සිකියුරිටි ඒ වගේම ෆයර් ඇන්ඩ් රෙස්කියු ඒ වගේම ඒරෝ බ්‍රිජස් ඔපරේෂන්ස් එන්නේ කිසිම දෙයක් අපි ඒ රටවලට ලබා දෙන්නේ නැහැ ඒ වගේ ඒ වගේ වැඩි තියෙන ඔපරේෂන් ඒ කියන්නේ ඒ වගේ තාක්ෂණය අපිට ඉන්දියාවෙන් ගන්න පුළුවන් නමුත් අපි ඒ වගේ ඒ සේවකයෝ ඉන්දියන් සේවකයෝ අවිලා වැඩ කරන්න බෑ එහෙම ඒ ඒ ඒ රූල්ස් අපි දානවා මේ 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 තියෙන ගිවිසුමට ඒකින්ද තාම ගිවිසුම සම්පූර්ණ මෙයා කරලා නැහැ ගිවිසුම අත්සන් කරලා නැහැ ඒ රටට කිසිම ආවාසියක් වෙන එකක් අපි මේකට දාන්නේ නැහැ හැබැයි යම්කිසි දැන් ඒ ප්‍රොපර්ටි එක දෙද්දී ප්‍රොපර්ටි එක එතකොට 36 70 30ක් වෙද්දී යම්කිසි අයිතියක් ඒගොල්ලන්ට අයිති වෙනවා හැබැයි ඒකේ ඔපරේෂන්ස් මේ ඔය මං කිව්වේ ඒවා කිසිම දෙයක් පනත වෙනස් කරනවද මං අර පෙන්නේ නැහැ ඒ අවශ්‍ය වුණොත් පනත වෙනස් කරන්න වෙනවනේ එහෙම වුණොත් අවශ්‍ය වුණොත් මේ කියන විදිහට ඒක වෙනස් කරලා හරි කරන්න ඕනේ ඒ කාලෙත් එහෙම වෙනස් කරලා කරුවේ නැද්ද ඔය පනත වෙනස් අවශ්‍ය වුණොත් මේ රටේ නේ රට වෙනුවෙන් ඒ පනත තුනත් වෙනස් කරලා අපිට ඒක කරන්න සිද්ධ වෙයි කෙසේ වෙතත් අපි ඒ කිසිම රටට පනතක් ගිරෙලා මගේ සිරගල සීනිකා මාන්තය හරි කරන ඒවා කරන්නේ නැහැ අනික විශේෂයෙන්ම මේ හැම වෙලාවෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් ඉඳගෙන මේ බාධා කරන්න තමයි එපා බාධා කරනවා තමයි මේ අවසන් වටේ බාධා ගන්න බෑ චතුර දැන් වී ගබඩා කියනවා මේ තනිකර වී ගබඩා කියන එක බොරුවක් ඒකේ කාගෝ අර තියෙන ගබඩාවේ තමයි ගබඩා කිරුවේ නැත්නම් ගුවන්තොටුපළ ඇති වී ගබඩා කිරුවේ නැහැ නේ මේක ජනතාව නොඹ ගෑවි ගමක් කළා මේ වී ගබඩා කරනවා ඒක කවදාවත් නැහැ ඒ පැතිවල තියෙන ඔක්කොම ගබඩා පිරලා තිබුණා ඒ වෙලාවේ අස්වැන්න හොඳයි ඒකින්ද ඒ තාවකාලික එහෙම කෙරුවා. ඒ වගේම මේ අපේ රටේ ගුවන් සේවා සමාගම් චතුර 35යි අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන. ගමනාන්ත 40 ගානයි තියෙන 41ක් විතර. ඉතින් අපි තා කුඩා මේ ගමනාන්ත තිය ප්‍රමාණයක් තියෙන එකක්. ඉතින් මේකෙදි මේක මේ 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 ගුවන් කොටසක් 186ක් අවශ්‍ය කරන ඔබතුමාට මත්තල. ඒකයි. ඒක නිසා විශාල සේවාවක්. අපි චතුර හොයලා බලන්න ඉන්දියාව මේක අපි මේක බාධා ගන්න අවසන් කරමු. ඉන්දියාව මොකටද මේක ගන්නේ? අපි අවසන් කරමු. ඒක හොයලා බලන්න. නෑ ඒක හින්දා මේ ගිවිසුමට තියෙන අවුරුදු පහක් යනකම් අලාභ ලැබුවොත් ඒ අවුරුදු පහ 70% දරන්න ඕනේ අලාභෙන් 70%ක් අවුරුදු පහෙන් එහා අලාභ වෙනවා නම් සමස්ත අලාභය ඒගොල්ලෝ දරන්න ඕනේ. එහෙම තමයි මේ ගිවිසුම තියෙන්නේ. එතකොට මේක මෙයා කෙරුවත් ඒ අවුරුදු පහක් යනකම් අලාභය අපිට සමස්ත අලාභය අපිට දරන්න ඕනේ නැහැ. එතකොට අපිට 70%ක් ඒගොල්ලෝ දරනවා. ඒක නිසා ඒගොල්ලෝ පුළුවන් තරම් ගෙන මේක ලාභ ව්‍යාපාර කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපි රටට අහිතකර කිසිම දෙයක් කරන්නේ නැහැ. මම ළඟ තියෙනවා කාලය මදි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අලාභය ගැන කියන්න දැන් කාලය අපි ඒකට වෙන දවසක් දෙන්න චතුර අපි වෙන දවසක ආයෙ ගැන කතා කරමු මේ දවස්වල විශේෂ විමර්ශනයක් පවත්වනවා ඉතින් අපි ඒවතරතුරුත් පස්සේ දවසක කතා කරමු අපිත් එක්ක කනක හිරත් මන්ත්‍රීතුමා මේ එකතු වෙන්නේ මේ අවස්ථාවේ ඔබතුමාගේ අවසන් අවස්ථාවේ දැන් ගරු එමතුමා ඔබතුමා මේ සිකියුරිටි ATC ෆයර් ඇන්ඩ් රෙස්කියු සහ ඒරෝ බ්‍රිජස් ගැන අත තියන්නේ නැහැ කියලා කියපේක අපි ඒක අගය කරනවා ඒක ගැන
නමුත් අපි කියන්න ඕනේ කාරණේ තමයි මේ දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඔබතුමා ඒකත් ඒක ගැනත් කියන්න පුළුවන් නම් හොඳයි පස්සේ හරි ශ්‍රී ලංකන් ගුවන් සමාගම මම ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ මේ ගුවන් තොටුපළට ගොඩ බැස්සුවාම විකල්ප ගුවන් තොටුපළක් හෝ වෙනත් හදිසි අවස්ථාවක ගොඩ බස්සනකොට මේකේ මුදල් ප්‍රමාණයක් ගෙවන්න ඕනේ නැද්ද? මොකද හම්බන්තොට වරාය දෙද්දී ඕක අපි ඕක ගැන කතා කරා. නාවික හමුදාව මොකද්ද කරන්න ඕනේ කියලා අහුවාම නාවික හමුදාව කිසිම ගැටලුවක් නැහැ කියලා කිව්වා. නමුත් අද මිලියන 53ක් ගෙවනවා නාවික හමුදාව හම්බන්තොට වරායේ සීන සමාගමට. ඒක නිසා අපි අහන්නේ මේක මේ මේකට අපිට සාකච්ඡා කරන්න පුළුවන් නැෂනල් කැරේ එක විදිහට ශ්‍රී ලංකන් එකට යම් කිසි එහෙම කරේ. ඒක ඔබතුමාගේ අදහස. ඔබතුමා හොඳ හින්දා. අදහස නැමේ. ඔබතුමා හොඳ කෙනෙක් හින්දා. හැබැයි ඒක නෙමෙයි ඔකේ වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ ශ්‍රී ලංකේකට ගෙවන්න වෙනවා. දැන් ඔබතුමා කියපු එකම කිවිසුමට ඇතුළත් වේ යුතුයි. ඒක තමයි කාරණේ. දැන් ඊළඟ මේක තමයි අපිට දැනගන්න ඕනේ දැන් මේක මුදල් කොපමණ ප්‍රමාණයකටද මේක ගෙවන්නේ. මොකක්ද මේක දැන් මේක 70%ට ඒගොල්ලන්ගේ ඒකේ ඉන්වෙස්ට්මන්ට් එක කොච්චර ප්‍රමාණයක්ද නෑ මේ ඒක එලා තියෙන්නේ අපේ රජයේ තක්සේරුකරුගේ තක්සේරුවට ඒගොල්ල කැමති වෙලා හිටියේ නෑ මුලින් 325ට හැබැයි අන්තිමට ඒක කැමති වුණා ඒකෙන් 70%ක් ඒගොල්ල මුලින් වෙලා තිබුණ ඩොලර් මිලියන් 205 ඩොලර් මිලියන් 205 ඒගොල්ල 205ම හිටියේ දැන් ඒක 300 ඒ මුදලෙන් ඔබතුමන්ලා බලාපොරොත්තු වෙනවද අපේ තියෙන ණය ඉතුරු වෙලා තියෙන දැන් 3න් 1ක් විතර ගෙවලා 3න් 2ක් තියෙනවා කියමුකෝ ඒ ණය මුදල ගෙවලා අවසන් කරනවද නැද්ද ඒක ඒ වෙලාවේ තියෙද අපේම ප්‍රශ්නානේ අපි අවසන් කරමු මේ වටේ දැන් වරායත් අරගෙන වරාය මුදල් ටික අරගෙන කාලා හිටියා නමුත් මේක කරන්න හදන්නේ මොකද්ද නොයෙකුත් අර ගම්පෙරළිය කියනවා ග්‍රාම සංවර්ධන කියනවා ගසාගෙන කන ව්‍යාපෘති වලට ටික බෙදනවා කොට ටික බෙදනවා තව අවුරුදු එකමාරකින් ජනාධිපතිවරණ එනවා ඒ ජනාධිපතිවරණයට මොකද කරන්නේ මේකේ සල්ලි ටික අරගෙන කාලා මේක අර ගමට ගිහිල්ලා දීලා ඒකෙන් ඡන්දක ලබා ගන්නවා පමණයි මේ සම්පත් මේ රජය සම්පත් සියල්ලක් විකුණනවා වගේම මේකත් විකුණලා දාලා ඊට පස්සේ ගමගේ ඇමතුමා ඔබතුමාගේ අවසන් අවස්ථාව ඇත්තටම චතුර දැන් මේ මේ දිගටම මේ ඒකාබද්ධ විපක්ෂය අපිට මඩ ගහන්න මේ ගෝනි බුල්ල මවනවා. දැන් මම කැමති මෙන්න මේ සටහන පොඩ්ඩක් පෙන්වන්න. අපි සමි දර්ශනයක් අපිට ලබා දෙන්න. මේ දර්ශනේ පොඩ්ඩක් ලබා දෙන්න මේ සටහන. හොඳයි. මේ සටහනේ තියෙනවා මේකේ බලන්න ඩොලර් එක. දැන් මේකේ ලොකුම කතාව තමයි දැන් ඩොලර් එක. ඩොලර් එක 110ට තියාගෙන ආවා 2010 ඉඳන් 2012 වෙනකම්. මේ තියෙන්නේ 110ට තියාගෙන මෙතනදී මේක අතෑරපු ගමන් එකපාරටම ඩොලර් එක ගියා 127.16කට. ඒතර ඊට පස්සේ මොකද රාජපක්ෂ ආණ්ඩුව කරේ? ආයිත් මේක අල්ලගෙන ආවා. කොහොමද අල්ලගෙන ආවේ? දැන් 2012 වෙනකම් අපේ ඩොලර් මාකට් එකට දාලා තිනවා සෙන්ට්‍රල් බැංක් එකෙන් ඩොලර් මිලියන 1797ක්. ඊට පස්සේ 2015 වෙනකම් දැම්මා ඩොලර් මිලියන 3428ක්. වෙනදපොලට දාලා මේක අල්ලගෙන ආවා. මේක අතෑරපු ගමන් එකපාරටම ඩොලර් එක ගියා 144.76කට. ඒ කියන්නේ 2012 දී 10.43කින් වැඩි වුණා. ඊළඟ 9.3කින් ප්‍රතිශතයක් හැටියට වැඩි වුණා 2015 දී. ඒතර අද 2018 දී අපි ඒකාකාරීව මේක යන්න දීලා තියෙන්නේ. එතකොට 2018 අද වෙනකොට ඩොලර් එක 159.78කට මේක ගිහිල්ලා තියෙනවා. එතකොට අපේ ප්‍රතිශතයක් හැටියට 3.91යි වැඩි වෙලා තියෙන්නේ. එතකොට අපි වෙළඳපොළට දාලා තියෙන්නේ ඩොලර් මිලියන 370යි. එතකොට මෙන්න මේ ආකාරයට අද ගොඩක් කට්ටිය ඉඳන් කියනවා මේ ඩොලර් එක වැඩි වෙනවා ඩොලර් එක වැඩි වෙනවා කියලා. අපේ කාලේ එහෙම ඩොලර් එක වැඩි වෙලා නැහැ. අපි වැඩි වෙලා තියෙන්නේ 3.9%. නමුත් රාජපක්ෂ ආණ්ඩුව කාලේ අවුරුදු 3කට 10.43කින් 2012 දී 2015 දී 9.3කින් වැඩි වුණා. ඒතර මෙන්න මේ ආකාරයට අපි මේක වෙළඳපොළට හරියන විදිහට තමයි මේක තියාගෙන යන්නේ. ඩොලර් රුපියල් වලින් වැඩි වුණයි කියලා ඉවර වෙලා අපේ ණය ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. අපි ඩොලර් වලින් ගත්ත ණය අපි ඩොලර් වලින් ගෙවන්න ඕනේ. එතකොට මේ අම්බන්තොට වරායට ඒ වගේම මත්තල ගුවන් තොටුපළට ණය අරන් తీරේ ඩොලර් වලින්. ඒවා ඩොලර් වලින් අරගත්ත ණය ඩොලර් වලින් ගෙවනවා මිසක් ඒවා රුපියල් වලින් ගෙවන්න පුළුවන් කමක් නැහැ. ඒකට ඒ විකුණපු ඒවා වලින් අඩු කරේ ණය ටිකවත් ගෙවන්නකෝ. එතකොට දැන් අපි අවසන් කරමු හොඳයි. ඔබතුමාලගේ
අපිට ගෙවන්න වෙලා තියෙන්නේ. දැන් මේ මේ විදියට අපි කාලය අවසන්ම තව ණය ණය අපි ගෙවන්න ඕනේ ඩොලර් මිලියන 19000 ඩොලර් මිලියන හොඳයි අලුත් කාරණාවට යනවා 19000ක් අපි ගෙවන්න ඕනේ ඊළඟ අවුරුදු 4 ඇතුළත. හොඳයි. මේන්ව ස්තුති අපි මත්තර ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිළිබඳව කිරිච්ච විවාදය තමයි මේසේ අවසන් කරන්නේ වාද පිටියක් දවසේ. අපිත් එක්ක එකතු වුණා අද පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පුතරම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකවද විපක්ෂයේ පාර්ශ්වයේ නියෝජනය කරමින් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඔබට බෙහෙන්ම ස්තුති. ඒ වගේම අපිත් එක්ක එකතු වුණා කෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඒකවද විපක්ෂයේ නියෝජනය කරමින් අද දවසේ කනක හේරත් මන්ත්‍රීතුමා ඔබටත් බෙහෙන්ම ස්තුති. ඒ එක්කම අද අපිත් එක්ක සම්බන්ධුන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත මාතුමා දයාගමගේ මාතුමා ඔබටත් බෙහෙන්ම ස්තුතියි. වගේම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යතුමා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධුනායි අශෝක අබේසිංහ මහත්මයා ඔබටත් බෙහෙන්ම ස්තුතියි. වාදපිටිය අවසන් කරනවා සෙනම් හෙට ඔබට අද 24/7 නාලිකාවෙන් යළිත් වාදපිටිය නැගෙන්නේ.